ලවයි හැමෝටම අයිබෝවන්. අද අපි ජාමිති ක්ලාස් එක පටන් ගන්න යන්නේ කටි ජොයින් වෙනවනේ, තාම ජොයින් වෙනවා. හරි, හැකිතා ඉක්මනින් ජොයින් වෙන්න, ක්ලාස් එක පටන් ගන්න වෙලාව 8යි. හරිද? හරි, තාම ජොයින් වෙනවා. හරි හරි, හොඳයි හොඳයි. බලන්න ලවයි, අද දවසේදී අපි තාම ජොයින් වෙනවානේ. රයිට්, ජොයින් වෙනු. හරි, බල සීලු වැඩ ටික ඉවර කරලා හරියටම 7:55 වෙනකොට ලින්ක් එක ඉන් ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට ඔයාලට මේ ලේසි, මටත් ලේසි, අපිට 8:20 ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. හරි, ජොයින් වෙනවා. හරි, පටන් ගමු. ඉස්සලම දාන්න බලන්න මැසේජ් එකක් චැට් එකට, මාව පැහැදිලිව පේනවද ඇහෙනවද මුකුත් තත්ති කියන ඉක්ම කරන්න. ඔබට දාන්න ඉක්මට දා. ඇහෙනවා සහ පේනවද? ප්‍රශ්නයක් නැහැනේ, පේනවා. හරි, ඇහෙනවා. රයිට් හරි, හොඳයි. හරි ළමයි, අපි එතකොට අද දවසේ සාකච්ඡා කරන්න මෙන්න මේ ටියුට් එක. හරි, සැප්තැම්බර් මාසෙදී අපි සාකච්ඡා කරන නිබන්ධනය ඔයාලට අපි මේ වෙනකොට දීලා තියෙනවා. සරල රේඛා ආශ්‍රිත ප්‍රමේයන්, හරි හෙනවා කියලා දාලා තියෙනවා. හරි, සරල රේඛා ආශ්‍රිත ප්‍රමේයන් සාකච්ඡා කරන මෙන්න මේ නිබන්ධනය තමයි අපි සැප්තැම්බර් මාසෙ පුරාවටම සාකච්ඡා කරන්නේ. මේ සතියත් ඇතුළුව මම සති 3කින් මේ නිබන්ධනය ඉවර කරනවා. 3ක් උපරිම 4ක් ගියයි. අපිට සති 4කින් මේ නිබන්ධනය ඉවර කරන්න පුළුවන්. මේ ටියුට් එක ඉවර කරපු ගමන් ඔක්තෝබර් මාසෙ ඔයාලට අලුත් ටියුට් එක දෙනවා මෙතනින් එහාට තියෙන ප්‍රමේයන් වලට. හරිද? ඒතර ඔයාලට මම ජාමිත්‍ර වෙනම පොතක් ගන්න කියලා කිව්වනේ. ඒ පොතත් ළඟ තියාගන්න. පොතයි ටියුට් එකයි දෙකම බැලන්ස් එකේ යන්න ඕනේ වැඩේ කරගෙන යද්දී. හරි. රයිට් ළමයි, මේ ක්ලාස් එක කරගෙන යනකොට මයික්ස් ඔන් කරන්න එපා. හරිද? ඒතර මම කියන දේ ඔයාලට පැහැදිලිව ඇහෙන්නේ නැති වෙයි. මොන හරි අපැහැදිලි දෙයක් තිබ්බොත් උගන්න වෙලාවෙ නෙමෙයි, උගන්න නැතුව කොටස පැහැදිලි කරලා ඉවරනාට පස්සේ මයික් ඔන් කරලා ප්‍රශ්න අහන්න. මේ කොටස තේරුම් නැහැ කියලා එතකොට අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට තාක්ෂණික දෝෂ මුකුත් නැහැ. ඔයාලට පැහැදිලිව ඇහෙනවා සහ පේනවා. අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. හරි. මෙන්න මේ ටියුට් එක ඔයාලා ගාව තියෙනවා. ටියුට් එකේ පළවෙනි පිටුව පෙරලා ගන්න. හරිද? ටියුට් එකේ පළවෙනි පිටුව පෙරලා ගන්න. මම ස්ක්‍රීන් එකට ටියුට් එක ගන්න. හරිද? ජාමිතියනේ. ජාමිතිය ටියුට් එක. ජොම් සෙප්තැම්බර් ටියුට්. මෙනි බන්ධනය. හරිද? මෙනි බන්ධනය තමයි ඔයාලට දීලා තියෙන්නේ. හරිද? මේ ටියුට් එකේ බලන්න ළමයි අපි සාකච්ඡා කරනවා සරල රේඛාශ්‍රිත ප්‍රමේයන්. ටියුට් එකේ එක කොටස් කියලා නම් කරලා තියෙන්නේ. අපි මේක ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා ප්‍රත්‍යක්ෂ හා විධිමත්ව සාධනය. ඔන්න ජ්‍යාමිතියේදී අත්‍යවශ්‍යම වෙන එකක්. හරිද? ජ්‍යාමිතියේ අත්‍යවශ්‍යම වෙන එකක්. හරිද? අත්‍යවශ්‍යම වෙන එකක් තමයි ප්‍රත්‍යක්ෂ සහ විධිමත්ව සාධනය කියලා කියන්නේ. රයිට්. හරි. තුර බලන්න මම ඉස්සලා අපි ටියුට් එක පොඩ්ඩක් බලාගමු. හරිද? ළමයි රික්වෙස්ට් එවන්න එපා ක්ලවුඩ් රෙකෝඩ් කරන්න. ක්ලවුඩ් රෙකෝඩින් නෑ, ක්ලාස් රෙකෝඩින් එකක් යනවා. ඒක රිපීට් එකක්. ඒ නිසා මේ ක්ලවුඩ් රෙකෝඩ් වලට රික්වෙස්ට් එවන්න එපා. හරිද? රයිට්. ඔන්න බලන්න මේ ඔන්න බලන්න ප්‍රත්‍යක්ෂ සහ විධිමත්ව සාධනය තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපිට මූලික ප්‍රත්‍යක්ෂ දෙයක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රත්‍යක්ෂ හතරක් තියෙනවානේ. හරිද? ප්‍රත්‍යක්ෂ වර්ග හතරක් තියෙනවා ළමයි. ප්‍රත්‍යක්ෂ වර්ග හතරම උගන්වනවා මේ කොටසේදී. හරිද? ඊට පස්සේ ඔන්න බලන්න ප්‍රත්‍යක්ෂ වර්ග හතර. ප්‍රත්‍යක්ෂ කිවමාට පස්සේ එකෙන් ගැටළු සාධනය කිරීම සහ බලපෑමින් ගැටළු තියෙනවා. බාහිර අත්‍යවශ්‍යම කරන දේවල්. හරිද? ඒක කිවමාට පස්සේ තියෙනවා මේ කොටස් කිවමාට පස්සේ මෙන්න සරල රේඛාශ්‍රිත ප්‍රමේයන්. හරිද? සරල රේඛාශ්‍රිත ප්‍රමේයන්. තුන ප්‍රමේයන් එක දෙක අපිට ලබනසදී පටන් ගන්න පුළුවන්. අද ප්‍රත්‍යක්ෂ විකසා සාධනය කිරීම කියන කරාට පස්සේ. හරි, සල්ලේ කාශිත ප්‍රවයන් තියෙනවා. ඒකෙ මේ ගැටලු දාලා තියෙනවා නිබන්ධනයට. මේ ගැටලු ටික ඔයාලට කරන්න පුළුවන් තනියම කරන්න ඕනේ. හරි, ඊට පස්සේ ලක්ෂයක් වටා පීඩි කෝණ කියන ප්‍රමේය තියෙනවා. ලක්ෂයක් වටා පීඩි කෝණ ප්‍රමේය වලට පස්සේ ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ ප්‍රමේය තියෙනවා. හරිද? රයිට්. ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ ප්‍රමේයෙන් මේ ටියුට් එක ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාලට අලුත් ටියුට් එක ඔක්තෝබර් මාසෙදී අපි දෙනවා. හරිද? මෙන්න මේ නිබන්ධනය තමයි අපි ඉදිරි සති 3 දී
සාකච්ඡා කරන්නේ ඉදිරි සති තුනේදී අපි මෙන්න මේ නිබන්ධනේ සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. හරිද? රයිට්. ඔන්න එන්න පළවෙනි තැනට මෙතන කියනවා ළමයි ප්‍රත්‍යක්ෂ සහ විධිමත්ව සාධනය. පළවෙනි ටියුට් එකේ ප්‍රත්‍යක්ෂ සහ විධිමත්ව සාධනය කියන දැනට. හරිද? ප්‍රත්‍යක්ෂ විධිමත්ව සාධනයේදී ළමයි මෙතන කියනවා මූලික ප්‍රත්‍යක්ෂ. හරිද? මූලික ප්‍රත්‍යක්ෂ කියලා කියනවා. හරිද? රයිට්. ඔයාට ජ්‍යාමිති කියන සටහන් පොතක් තියෙනවනේ. සටහන් පොතේ මාතෘකාව දාලා සටහන් පොතයි ටියුට් එකයි දෙකම ළඟ තියාගන්න. හරිද? දෙකම ළඟ තියාගන්න. මූලික ප්‍රත්‍යක්ෂ කියලා පොඩි නෝට් එකක් දාගන්න ආදි ජ්‍යාමිතිය පොතේ. මූලික ප්‍රත්‍යක්ෂ. හරිද? මූලික ප්‍රත්‍යක්ෂ. මූලික ප්‍රත්‍යක්ෂ යටතේ පළවෙනි මාතෘකාව ගන්න ප්‍රත්‍යක්ෂ අංක 1 කියන. ප්‍රත්‍යක්ෂ අංක 1 පළවෙනි ප්‍රත්‍යක්ෂය. හරි? ප්‍රත්‍යක්ෂ අංක 1. හරිද? ප්‍රත්‍යක්ෂ අංක 1. හරි. මේක හරි ලේසි. අමාරු නෑ. දැන් ප්‍රත්‍යක්ෂ කියනකොට අර වචන දිහා බලද්දී අපිට තේරෙනවා මේක මහා බරපතල දෙයක් කියලා. හරිද? ප්‍රත්‍යක්ෂ කියන බරපතල දෙයක් නෙමෙයි ළමයි, හරි සරල දෙයක්, ලේසි දෙයක් ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. හරිද? මම දැන් කියලා දෙන්න යනවා ඔන්න ප්‍රත්‍යක්ෂවල ප්‍රත්‍යක්ෂ හතරක් තියෙනවා. අපි ඉස්සලා මතක තියාගන්න ඕනේ. දැන් අපි ජ්‍යාමිති ගණන් ගන්න ළමයි. හරිද? ඉතින් ජ්‍යාමිති දෙයක් උත්තරම දන්නවා නේ? මුල් ටික. හරි. එතකොට මට කියන්න බලන්න ප්‍රත්‍යක්ෂන් කීයක් තියෙනවද ඔක්කොම? ළමයි ඔක්කොම ප්‍රත්‍යක්ෂයන් තියෙනවා හතරක්. 42. ආ හරි. ප්‍රමේයන් 42යි. හරි මම අහන්නේ ප්‍රත්‍යක්ෂයන් කීයද කියලා. ප්‍රත්‍යක්ෂයන් හතරයි. හරිද? ප්‍රත්‍යක්ෂයන් හතරේ ඔන්න මම පළවෙනි ප්‍රත්‍යක්ෂය උගන්වනවා. හතර අහගන්න. මේක හරි සරලයි. මේ බලන්න. පළවෙනි ප්‍රත්‍යක්ෂය කියනවා A සමානයි B. හරිද? ඔන්න සම්බන්ධතාවයක් තියෙනවා A සමානයි Bට. තව සම්බන්ධයක් තියෙනවා A සමානයි C. හරිද? බලන්න. A සමානයි B, A සමානයි C. මේක බලපුවම පේනවනේ අපිට. A සමානයි B, A සමානයි C. B එකත් A වලට සමාන වෙලා තියෙන්නේ, C එකත් A වලට සමාන වෙලා තියෙන්නේ. සමාන රාශියින් සමාන කර්මාශිර සමාන රාශියින් දෙකට සමාන වෙන්නේ එකම කරාශියක් එකතු කරන විට තව. හරි. මයික් ඔෆ් කරමු. හරිද? මයික් ඔෆ් කරන්න. හරි. රයිට්. හරි. උදාහරහ ගන්න. ටියුට් එක කියවන්න එපා දැම්ම. හරිද? පැහැදිලි කිරීමට එන්න. පැහැදිලි කිරීම ඉවර වුණාට පස්සේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න වලට එන්න. හරිද? රයිට්. මේ බලන්න. A සමානයි B, A සමානයි C. B එකත් A වලට සමාන වෙලා, C එකත් A වලට සමාන වෙලා. දැන් මේක බලපු ගමන් අපිට තේරෙනවා ළමයි A සමානයි A සමානයි B, A සමානයි C නම් එම නිසා B එක සමාන වෙනවා C වලට. හරිද? A Bට සමාන වුණා, A Cට සමාන වුණා. එම නිසා B සමාන වෙනවා Cට. හරිද? මේ තීන් අපි ජ්‍යාමිතියේදී ඉගෙන ගන්න පළවෙනි ප්‍රත්‍යක්ෂය. පළවෙනි ප්‍රත්‍යක්ෂයද කියන්නේ හොඳට අහගන්න ප්‍රත්‍යක්ෂයද කියන දේ එකම රාශියකට සමාන රාශිය. ඒ කියන්නේ B එකත් A වල සමාන වුණා, C එකත් A වල සමාන වුණා. එකම රාශියකට සමාන වන රාශි එකිනෙකට සමාන වෙයි. ඔන්න පළවෙනි ප්‍රත්‍යක්ෂයද කිව්වා එකම රාශියකට සමාන වන රාශි එකිනෙකට සමාන වෙයි. හරිද? රයිට්. සරහන් පොතේ නෝට් එක ගන්න, ඊට පස්සේ ටියුට් එක ගන්න වලට එමු. සරහන් පොතේ ලියන්න මෙතන එහෙම. ඉස්සෙල්ලා මේක ලියා ගන්න. A සමානයි B, A සමානයි C. හරිද? A සමානයි C, A සමානයි A සමානයි B, A සමානයි C. එම නිසා B සමානයි C. එම නිසා B සමානයි C. හරිද? රයිට්. ලියා ගන්න. හරි. සරලයි ඈ. උත්තර තේරෙනවා. හරි, උත්තර තේරෙනවා. හරි, නෝට් එක ලියමු. පහලේ ලියන තරුවක් දාලා. හරිද? තරුවක් දාලා ලියන්න යන්න. ලස්සන ලියන්න හැදියෝ. ලියමු. යන්න. හරි. එකම රාශියකට යන්න. එකම රාශියකට එකම රාශියකට එකම රාශියකට එකම රාශියකට සමාන රාශි
එකම රාශියකට සමාන රාශි එකම රාශියකට සමාන රාශි එකම රාශියකට සමාන රාශි එකිනෙකට සමාන වේ. එකම රාශියකට සමාන රාශි එකිනෙකට සමාන වේ. හරිද? එකම රාශියකට සමාන රාශි එකිනෙකට සමාන වේ. හරි, එකම රාශියකට සමාන රාශි එකිනෙකට සමාන වේ. හරි. බලන්න බලන්න ප්‍රත්‍යක්ෂයද? රයිට්. ප්‍රත්‍යක්ෂය හරි. රයිට්. කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරලා තියනවා ළමයි මෙන්න මෙතන. හරි. එතනනේ ප්‍රත්‍යක්ෂයක මේ මූලික ප්‍රත්‍යක්ෂ කියන දේ නෝට් එකක් දාලා තියෙනවා නේද ටියුට් එකේ. මයිකි කොන් කරන්න එපා හරිද? මයිකි කොන් කරගන්න නැතුව කියව ගන්න බලන්න මොකද්ද මේ ප්‍රත්‍යක්ෂයක් කියන්නේ කියලා. ප්‍රත්‍යක්ෂයක් යනු සාධනෙන් තොරව සත්‍යයයි පිළිගන්නා යමක් ලෙස දැක්විය හැකිය. හරිද? ඒ කියන්නේ සාධනයකින් තොරව සත්‍යයි කියලා අපි පිළිගන්න දෙයක්. ඒ තමයි ප්‍රත්‍යක්ෂයක් කියන එක. දැන් මේක අපිට බලපු ගමන් තේරෙනවා A සමානයි Bට, A සමානයි Cට, එම නිසා B සමානයි C. තේරෙනවා? සාධනයක් කරන්නේ නැතුව සාධනයකින් තොරව සත්‍යයයි පිළිගන්නා යමක් ප්‍රත්‍යක්ෂයක් විදිහට දක්වන්න පුළුවන්. කියන්නේ මෙහෙමයි. දැන් මගේ මේ අතේ තියෙන පෑනක් කියලා ඔයා කිසිම තර්කයක් නැතුව පිළිගන්නවා කියන්නකො. එනම් ප්‍රත්‍යක්ෂයි මේ තියෙන පෑනක්. තේරෙනවා? ජගති මාරේනම අයියේ. හරිද? ගොඩාක් දැන් හම්බෙන අපිට ඉස්සරහට සාධනය කිරීමේ ලොකු ගණන් හදාගෙන එනකොට ඒ නිසා මේ හොඳට අල්ල ගන්න මම මේ පැහැදිලි කරන්නේ. හරිද? රයිට්. ඔන්න ප්‍රත්‍යක්ෂයක හරි. එතකොට මෙතන කියනවා ජාමිතියේ විධිමත් සාධනයේදී හා ගැටළු විසඳීමේදී බොහෝ විට ප්‍රත්‍යක්ෂ සාධනයෙන් තොරව භාවිත විය. ඔයාලට මම මේ ප්‍රත්‍යක්ෂ කියන කොටස උගන්වන්න හේතුව ළමයි 9 වසර වෙනමම පාඩමක් තියෙනවා ප්‍රත්‍යක්ෂයන් කියන. ඊට අමතරව ජාමිතිය ගණන් හදද්දී ජාමිතිය සාධනය කිරීම සහ බලපෙන්වීම ගැටළු කියලා පේපර් එකේ ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් එනවනේ. ලොකු ලකුණු ප්‍රමාණයක ප්‍රශ්න එනවනේ. හරිද? ලකුණු 25කට ආසන්න ප්‍රමාණයක් ජාමිතිය අහනවා. එතකොට ඒවට අපිට මේ ප්‍රත්‍යක්ෂ කියන එක අපිට අත්‍යවශ්‍ය වෙනවා ඒ ගැටළු සුළු කරගන්න. හරිද? ඔන්න එහෙනම් අපි දැන් දන්නවා ඉස්සලම මූලික ප්‍රත්‍යක්ෂයන් ඔක්කොම තියෙන ප්‍රත්‍යක්ෂයන් හතරක්. හරිද? පළවෙනි ප්‍රත්‍යක්ෂය කිව්වා එකම රාශියකට සමාන වන රාශිය කෙනෙකුට සමාන වෙනවා. එකම රාශියකට සමාන වන රාශිය කෙනෙකුට සමාන වෙයි. පොඩ පළවෙනි එක හරි. හරිද? ඒක ඔන්න ඔයාලගේ ටියුට් එකේ නෝට් එක තියෙනවා එකම රාශියකට සමාන රාශිය කෙනෙකුට සමාන වෙයි කියන. හරිද? ඒක සටහන් පොතේ තන පොඩි නෝට් එකක් මේ ලොකට දාගෙන තියෙනවා. හරිද? රයිට්. දැන් බලන්න මෙන්න මේ ගාන. හරි. මෙන්න මේකට ප්‍රත්‍යක්ෂව දාන්න. පරි සටහන් පොතේ. හරිද? පොඩ බලන්න. P සමානයි x Q සමානයි x. ඒතරා P සහ Q අතර සම්බන්ධය ගන්න පුළුවන් මෙතන. ආ P සහ Q අතර සම්බන්ධය ගන්න. අපේ අනිත් ප්‍රශ්නේ T සමානයි R T සමානයි R P සමානයි R. දැන් T සහ P අතර තියෙන සම්බන්ධතාවය ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් ගන්නවා. හරිද? රයිට්. ඔන්න ඒක හදන්නට ගන්න. ප්‍රත්‍යක්ෂ කරන්න. ප්‍රත්‍යක්ෂ කරන්න. එක්බල ප්‍රත්‍යක්ෂ කරන්න. හරි. කොබල හදලි ඉවර කරට ඕකේ කියලා දාන මැසේජ් චැට් එකට. මම කරන්න. හලෝ. අච්චුපතේ ජාවිතී පාඩම නැහැ. හරි. අච්චුපතේ මොකද ජාවිතී පාඩම් නැත්තේ? ජාවිතී කියලා අච්චුපතේ නැහැ. ත්‍රිකෝණ නේ? ත්‍රිකෝණ 1 2 කියලා පාඩම් දෙකක් තියෙනවා. සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියලා තියෙනවා. හරි, එහෙම තමයි. ඉතින් අර ජාවිතී කියලා එකක් දාන්නේ. ජාවිතී කොටස් තමයි ඒවා. හරිද? රයිට්. ඕකේ කියලා දාලා තියෙනවා. හරි. ඔන්න ප්‍රත්‍යක්ෂ වයිකර අපි හදලා දාමු. හරිද? බලන්න P සමානයි x Q සමානයි x
පීගත් එක්සෝට සමාන වෙලා කිව්ගත් එක්සෝට සමාන වෙලා එම නිසා පී සමානයි කිව්. හරිද? නිසා පී සමානයි කිව්. වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යක්ෂ වේ. වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යක්ෂ වේ. හරි ප්‍රත්‍යක්ෂ වේ කියලා ලියන්න. හරිද? ප්‍රත්‍යක්ෂ වේ. හරි හොඳයි. බලන්න ඊළඟ ප්‍රශ්නේ T සමානයි R P සමානයි R. P එකත් R වල සමාන වෙලා P එකත් R වල සමාන වෙලා දෙන්නම R වල සමාන වෙලා තියෙන්නේ. ඒ නිසා T එක සමාන වෙනවා P වලට. ඒකට වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රත්‍යක්ෂ වේ. ඔන්න මම ගණන් දෙකම හදුවා. කොබලන්නේ ගණන් දෙකම හරි කට්ටිය. දානවන චැට් එකට. දෙකම හරි දාන චැට් එකට. හරි ඕකේ කියලා දාන්න දෙකම හරියයි. රයිට්. වෙරි ගුඩ්. හැමෝම වගේ දානවා නේ. හොඳයි. හරි. හරි. හොඳට පැහැදිලි. හරි. දැන් අපි යමු ටියුට් එකේ තියෙන ප්‍රශ්න. බලන්න ටියුට් එකේ තියෙනවා නමයි මෙතන. ටියුට් එකේ තියෙනවා මෙතන. හරිද? රයිට්. ටියුට් එකේ තියෙනවා මෙතන. එතන කියනවා අපි හරි මෙන්න සමාන්තර රාශියක් තියෙනවා. හරිද? සමාන්තර රාශියක් තියෙනවා. ප්‍රශ්නේ කියනවා රූපේ A සමානයි සෙන්ටිමීටර 10ක් හා B සමානයි සෙන්ටිමීටර 10ක් නම් A හා B අතර සම්බන්ධය කුමක්ද? A සෙන්ටිමීටර 10යි B සෙන්ටිමීටර 10යි A සහ B අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා අහනවා. හරිද? රයිට්. ඔන්න බලන්න. ඒ 10 20 10 රූප සටහනේ හරි A සමානයි සෙන්ටිමීටර 10යි B සමානයි සෙන්ටිමීටර 10යි. හරිද? අපෙන් අහන A සහ B අතර තියෙන සම්බන්ධය බලන්න ඔයාලට මෙතන ප්‍රත්‍යක්ෂ පේනවා කියලා නේද? හරි. A සමානයි 10යි B සමානයි 10යි AB කියලා දෙන්නම 10ට සමාන වෙනවා. එකම රාශියකට සමාන වෙලා A සහ B කියන දෙන්නම 10ට සමාන වෙලා එකම රාශියකට සමාන වෙලා එකම රාශියකට සමාන වන රාශි එකිනෙකට සමාන වෙයි. එම නිසා A සමානයි B. ඔන්න A සහ B අතර තියෙන සම්බන්ධය A සමාන වෙනවා B වලට. වරහන් ඇතුළේ ලියන්න ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රත්‍යක්ෂ වේ. හරි A සමානයි B ප්‍රත්‍යක්ෂ වේ. හදන්න. ඒ සමානයි B ප්‍රත්‍යක්ෂ වේ. හරි. තේරුණානේ? බලන්න ඊගාට තේරුච්ච කට්ටිය මට දාන්න chat එකට ඔකේ කියන්න. ඉක්ම කරා. හරි. ඉක්ම කළා දා. හරි. තේරෙනවනේ? රයිට්. හොඳයි. හරි. හරි. පැහැදිලි. හරි. දැන් බලමු දෙවෙනි ප්‍රශ්නේ. මෙල ප්‍රශ්න අංක එක අපි මෙහෙම හදමු. හරිද? මෙතන ප්‍රශ්න අංක දෙක කියනවා. ප්‍රශ්න අංක දෙක කියනවා මෙහෙම දෙයක්. ප්‍රශ්න අංක දෙකේදී කියනවාමයි මෙල සරල රේඛාවක් තියෙනවා. හරිද? සරල රේඛාව මත තියෙන කෝණ දිහා බැලුවොත් එහෙම මෙයා සිම්පල් A මෙයා සිම්පල් B. A දන B දෙක එකතු අංශක 180යි. සරල රේඛාවක් මත කෝණ දෙකක් තියෙනවා AB කියලා කෝණ දෙකක්. කෝණ දෙකේම එකතු අංශක 180යි. හරිද? අපිට මෙතන ලියන්න පුළුවන් A දන B සමානයි අංශක 180. හරිද? A දන B සමාන අංශක 180යි. මේ පැත්තේ තියෙනවා ත්‍රිකෝණයක්. හරිද? ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන තියෙනවා. එකක් සිම්පල් x, අනිත් එක සිම්පල් y, අනිත් එක සිම්පල් z. x, y, z. ඔන්න ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන. හරිද? ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුවත් x දන y දන z ඇතුලේ කෝණ තුනේ එකතුවත් අංශක 180යි. එකක් මම මෙතන දිනනවා x දන y දන z සමානයි අංශක 180. හරිද? දැන් බලන්න ඔයාලට ප්‍රත්‍යක්ෂ පේනවද කියලා මේකේ. පේනවනේ. දැන් මේකේ ප්‍රත්‍යක්ෂ වල පේනවා.
පේනවනේ? පේනවද? හරි. A ද B 180ට සමාන වෙලා X දන Y දන insert එකත් 180ට සමාන වෙලා රාශියන් දෙකම 180ට සමාන වෙලා තියෙන්නේ එකම රාශියකට සමාන වන රාශිය එකිනෙකට සමාන වෙනවා. එකම රාශියකට සමාන වන රාශිය එකිනෙකට සමාන වෙයි. එම නිසා A දන B සමාන වෙනවා X දන Y දන Z. ගණන් කරලා ලියන්න ප්‍රත්‍යක්ෂ වේ. හරි? ප්‍රත්‍යක්ෂ වේ. හරිද? බලන්න තේරෙනවද කියලා? A දන B සමානයි X දන Y දන Z ප්‍රත්‍යක්ෂ වේ. රයිට්. කොහොමද මේක තිරිච් කට්ටිය චැට් එකට දාන්න ඕකේ කියන්නේ? හරි. නිමෙල මම ටක්කල තීරුම් ගන්න ඕනලා දැන් හොඳයි හරිද බොරු ටීම දාන්න එපා තීරුම් ගන්න කියලා හරි හරි රයිට් අපි මිල ප්‍රශ්න බලන්න ඊළඟ ප්‍රශ්නේ බල ටියුට් එකේ හදන්න මේවා ටියුට් එකේ හදන්න ඉඳ තියෙනවානේ ටියුට් එකේ හදන්න හරිද ටියුට් එකේ හදන්න හරි ඊට පස්සේ බලන්න ඊළඟ තව ප්‍රත්‍යක්ෂ දෙකක් තියෙනවා ළමයි ආකරණ ප්‍රත්‍යක්ෂ සහ ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ හරිද බරපතල වශයෙන් දෙකක් නේ ආකලන ප්‍රත්‍යක්ෂ සහ ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියලා දෙන උත්තර කියලා දෙනවා ගන්න හරි ආකලන ප්‍රත්‍යක්ෂ සහ ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ හරිද ආකලන ප්‍රත්‍යක්ෂය අපි කියනවා එකතු කිරීමේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ එනවා අපි දැන් අද තව අලුත් දෙයක් ඉගෙන ගත්තා හරිද ආකලන ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ ළමයි එකතු කිරීමේ ප්‍රත්‍යක්ෂය හරිද එහෙනම් ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියන්නේ ආකලන ප්‍රත්‍යක්ෂ කියන්නේ එකතු කිරීමේ ප්‍රත්‍යක්ෂය නම් ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ අඩු කිරීමේ ප්‍රත්‍යක්ෂය. හරිද? ආකලන ප්‍රත්‍යක්ෂ කියන්නේ එකතු කිරීමේ ප්‍රත්‍යක්ෂය. ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ අඩු කිරීමේ ප්‍රත්‍යක්ෂය. හරිද? රයිට්. පොඩ්ඩ බලන්න. ආකලන ප්‍රත්‍යක්ෂ සහ ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ. මේ කියන්නේ මෙහෙමයි. හරි. මේ බලන්නකෝ. ट्यूब टेक देना अरे ट्यूब टेक देना ट्यूब टेक और लिया ना मैं प्रत्यक्ष ही देख හරි ළමයි මයික්ස් ඔන් කරගන්න එපා මයික් එක ඕෆ් කරගන්න හරිද ඔයාලා මේ මීට් එකෙන් ගිහිලා ආයෙ එනකොට සමහරක් වෙලාවට මයික් එක ඔටෝ ඔන් වෙනවා හරි එහෙනම් මයික් එක ඕෆ් කරගන්න හරි රයිට් බලන්න ටියුට් එක ළඟ තියාගන්න සටහන් පොතේ දාගන්න ප්‍රත්‍යක්ෂ දෙක හරිද ප්‍රත්‍යක්ෂ දෙක හරි ප්‍රත්‍යක්ෂ දෙක හරිද ප්‍රත්‍යක්ෂ දෙක ප්‍රත්‍යක්ෂ දෙක හරි ප්‍රත්‍යක්ෂ දෙක හරි ප්‍රත්‍යක්ෂ දෙක පැහැදිලිද හරි තමයි තපරක් ඉන්න හරි ප්‍රත්‍යක්ෂ දෙක හරි රයිට් බලන්න දෙවිලි ප්‍රත්‍යක්ෂයේදී කියනවා ළමයි හරි දෙවිලි ප්‍රත්‍යක්ෂයේදී කියනවා මෙන්න මෙහෙම දෙයක් හොඳට අහගන්න මේක දෙවන ප්‍රත්‍යක්ෂයේදී කියනවා නේද මෙහෙම x සමානයි y කියලා හරිද x සමානයි y ට x සමානයි y වලට අපි x සමානයි y කියන ප්‍රත්‍යක්ෂයට හරිද x සමානයි y කියන සම්බන්ධතාවයට මේ පැත්තර මම එකතු කරනවා m මේ පැත්තරත් එකතු කරනවා y හරිද අර සමීකරණයක් හා සමානයිනේ හරිද සමීකරණයක් වගේමනේ හරිද එතකොට මේ සම්බන්ධතාවය වල තියෙනවා දැන් බලන්න මේක තියෙනවද කියලා සම්බන්ධතාව දෙකක් තියෙනවා x සමානයි y m සමානයි n කියලා හරිද x සමානයි y m සමානයි n කියලා තියෙනවා හරිද රයිට් දැන් බලන්න
මෙන්න මෙතන මේකට හොඳ පැහැදිලි කිරීමක් මම මෙතන දාලා තියෙනවා. මෙන්න මේක ඔයාලා තේරුම් ගන්න කියලා බලන්න ඉස්සරලා. ඊට පස්සේ මම මේ බෝඩ් එකේ දාපු මේක හදනවා. මේක මතක තියාගන්න. x සමාන y m සමාන n කියලා එකක් තියෙනවා. දැන් පළවෙනි එකේදී x සමාන y කියලා තිබ්බා. x වලටත් m එකතු කරා, y වලටත් m ප්‍රමාණයක් එකතු කරා. එතකොට මේ දෙකේ අතර සම්බන්ධය වෙනසක් වෙන්නේ නැහැ. හේතුව මේ පැත්තට එකතු කරන ප්‍රමාණයම තමයි මේ පැත්තට එකතු කරන්නේ. මේ පැත්තට m එකතු කරා, මේ පැත්තට m එකතු කරා. හරිද? මේ බලන්න. සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කළ විට ලැබෙන රාශි සමාන වෙයි. හරිද? සමාන රාශි දෙකකට එකම රාශියම එකතු කරන්නේ. මේ බලන්න. සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කරන්නේ. මේ පැත්තත් මේ පැත්තත්. මෙන්න සමාන රාශි දෙකක් තිබ්බා. x සමානයි y. සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කරනවා. mm එකතු කරනවා. මේක දැනට අයින් කරනවා මෙතනින්. හරිද? සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කරනවා. x සමානයි y එයාට මේ පැත්තට m එකතු කරා, මේ පැත්තට m එකතු කරා. එතකොට x දන m එක සමාන වෙනවා y දන m වලට. පැහැදිලිද? හරි. මම තව උදාහරණයක් බලන්න. හරි, දෙවන උදාහරණය. මේක කියනවා නම් මෙහෙම m සමානයි වෙනවා. සමාන රාශි දෙකක් තියෙනවා. සමාන රාශි දෙකට අපි එකම රාශියක් එකතු කරමු. සිම්පල් එකතු කරමු. m වලට සිම්පල් a එකතු කරමු, n වලට සිම්පල් a එකතු කරමු. නේ? හරිද? තේරුණා? සමාන රාශි දෙකකට එකම රාශි එකතු කළ විට ලැබෙන රාශිද සමාන වෙයි. පැහැදිලිද? හරි. මේක අපිට ගණන් ටිකක් හදද්දි තමයි තේරෙන්නේ ළමයි. හරිද? මෙන්න මෙතන හොඳට ඉගෙන ගන්න. m සමාන වුණා n වලට, m සමානයි n. m වලට a ප්‍රමාණයක් එකතු කරා, n වලට a ප්‍රමාණයක් එකතු කරා, m දන a ක සමාන වුණා n දන a වලට. ඔයි ආකලන ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. අපි මෙහෙම කරමු ඉස්සරලම නෝට් එක හදාගන්න ඕන නිසා සටහන් පොතේ ප්‍රත්‍යක්ෂ දෙක කියලා ඔයාලා ලිව්වා. මේ ගණන් දෙක ලියා ගන්න ඕන ඉස්සරලම. ගණන් දෙක ලියන්න ඉවස නෝට් එක දාලා අපි ගණන් ටික හදමු. හරි, රයිට්. මම කරන්නේ හරි. නෝට් එක ලියන්න මෙහෙම නෝට් එක ලියා ගන්න. ටියුට් එකේ නෝට් එක දිනවා. කමක් නැහැ මේකටත් දාගෙන යන්න. හරි. රයිට්. ලියන්න. නෝට් එක ලියමු. ලියන්න. ලියන්න. සමාන රාශි දෙකකට සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කළ විට සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කළ විට එකම රාශිය එකතු කළ විට එකම රාශියකට කළ විට ලැබෙන රාශීන්ද සමාන වේ. ලැබෙන රාශීන්ද සමාන වේ. ලැබෙන රාශීන්ද සමාන වේ. හරි, ලැබෙන රාශීන්ද සමාන වේ. හරි, තේරෙනවනේ. රයිට්. ඔතෙන්ද පැහැදිලි. හොඳයි ළමයි. හරි. ද
ටියුට් එකේ නෝට් එකේ තියෙන සයි අපි මේ සම්පූර්ණ කියන්නේ කියලා. ළමයි ජ්‍යාමිති මෙහෙමයි හදන්න සහ ලියනකොට ඒක මතකෙ හිටින ප්‍රමාණය වැඩි වෙන නිසා අපි පොඩි නෝට් එකක් පොඩි නෝට් එකක් දාන්න දෙකම බැලන්ස් කරා යා. හරිද? රයිට්. හරි. දැන් බලන්න මේකෙ තියෙන ගණන් වලට එන්නකෝ. මේකෙ තියෙන ගණන් වලට ඇවිල්ලා අපි ගණන් ටික හදමු. හරිද? මම හිතන්නේ ඊට කලින් ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂත් ඔක්කොම කියලා දෙන්නද? හරි. ආගමික ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ ව්‍යාකරණ කියන්නේ අඩු කරන ප්‍රත්‍යක්ෂි. දැන් මේකෙ කිව්වේ සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කරාට පස්සේ ලැබෙන රාශියකුත් සමාන වෙනවා කියලා. මේකද කියනවා මෙහෙම. දැන් හිතන්න මෙහෙම. x සමානයි y. මේ ඇවිල්ලා සමාන රාශි දෙකක් නේ. x කියන රාශිය y කියන රාශියට සමාන වෙනවා. උදාහරණ ගන්න නේ. සමාන රාශි දෙකක් නේ. සමාන රාශි දෙකෙන්. උදාහරණ ගන්න. සමාන රාශි දෙකෙන් එකම රාශිය අඩු කරනවා. x වලිනුත් a අඩු කරනවා. එහෙනම් y වලිනුත් a අඩු කරනවා. සමාන රාශි දෙකෙන් එකම රාශියක් අඩු කරේ අපි. මේ බලන්න එකම රාශියක්. මෙතනත් a අඩු කරලා තියෙන්නේ මෙතනත් a අඩු කරලා තියෙන්නේ. එකම රාශියක් අඩු කරලා තියෙන්නේ. සමාන රාශි දෙකකින් එකම රාශිය අඩු කළ විට ලැබෙන රාශිය සමාන වෙනවා. يعني x වෙන a සමාන වෙනවා කාටද? y වෙන a වලට. තේරුණාද? තේරුණාද? සමාන රාශි දෙකකින් එකම රාශිය අඩු කළ විට ලැබෙන රාශියන් සමාන වෙනවා. හරි මෙන්න උදාහරණයක් එක මම තව එකක් කියලා දෙනවා උත්තර ගන්න අපි ඉස්සරහට ගණන් හදද්දී වැදගත් වෙනවා මෙතන ඉන්නට ගණන් හදද්දී හරි ඔන්න බලන්න කියනවා තව එක a සමානයි b හරි a සමානයි b සමාන රාශි දෙකක් තියෙනවා මේ සමාන රාශි දෙකෙන් මම එකම රාශියක් අඩු කරනවා a වලිනුත් x අඩු කරනවා b වලිනුත් x අඩු කරනවා සමාන රාශි දෙකකින් එකම රාශියක් අඩු කරනවා සමාන රාශි දෙකකින් එකම රාශි අඩු කළ විට ලැබෙන රාශි සමානයි. ඒ කියන්නේ a ඍණ x සමාන වෙනවා b ඍණ x වලට. හරිද? සමාන රාශි දෙකකින් එකම රාශියක් අඩු කළ විට ලැබෙන රාශීන් සමාන වේ. තේරුණාද? හරි. එහෙනම් ප්‍රත්‍යක්ෂය තුන නේද? හරි. ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ නැත්තම් අඩු කිරීමේ ප්‍රත්‍යක්ෂය. ඔන්න උදාහරණ දෙක හදාගන්න. දගන්න හරි හරි ඔයාලා ඔන්න මෙහෙම කරත් කමන්නේ මේ ගණන් දෙක මෙතන මේ ප්‍රත්‍යක්ෂ තුන කියලා තියෙනවා මේ ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියලා තියෙනවා ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ කියලා දෙපැත්තෙන් හදාගත්තොත් කමක් නැහැ මේ දෙකෙන් හරි කොහමද ඔයාලා අස්සන නෝට්ස් එක හදාගන්න බැහැ නේද හරි ඔයා තමයි දන්නේ ඔයාගේ නෝට් එක කොහමද ඔයාලා අස්සන පිළිවෙලට හදාගන්න ඕනේ කියලා හරි ඒ නිසා ඒ ටික හරි පිළිවෙලට නීට් එකට හදාගන්න දෙපැත්තට දාගෙන හරි එහෙම නැත්නම් සතරක් පොතේ ලියලා බෙලම නෝට් එක ගන්නවා හරි කොහොමද ගමක් නැහැ ඔයාට කැමති දේක් ඔයා කරන්න හරි හැබැයි ලස්සන පිළිවෙලට වැඩේ තියෙන්න ඕනේ තීරි ක්ලාස් එකට එනකොට අරගෙන ඉන්න ඕනේ මම බලනවා හරිද රයිට් හරි රයිට් හරි දැන් ඔයාලට මම කිව්වා ජාවිති ක්ලාස් එක ලෑස්ති වෙන ටියුට් එකේ මරගෙන කියලා ටියුට් ගත්තේ නැති කීප දෙනෙක් හිටියා ගොඩක් අය ටියුට්ස් අරගෙන තිබ්බේ හරි මහනුවර පිට වෙන නගර ළමයිනුත් මේකට සම්බන්ධ වුණා වෙනම ටියුට්ස් අරගෙන ඉතුර යාලට වෙනම ලින්ක් එකක් අපි දාලා යාලව මේකට සම්බන්ධ කරා හරිද රයිට් ඒක ලින්ක් දෙකක් දාලා තියෙනවා ක්ලාස් එන ළමයින්ද සහ ක්ලාස් නොවන ළමයින්ද හරිද එතකොට ක්ලාස් එන ළමයින් එකේ 37යි අනිත් එකේ 40 ගානක් ඉන්නවා හරිද රයිට් එතකොට ළමයි මේ අපි ලබන සතියේ ඉඳලා ටියුට් එක ළඟ තියෙන ළමයින්ට තමයි ලින්ක් එක දාන්නේ හරිද එතකොට ගෲප් එකට ලින්ක් එක දාන්නේ නැහැ ලබන සතියේ ඉඳලා ටියුට් එක ගත්ත අයට වෙනම ලිස්ට් එකක් හදලා ඒ ලිස්ට් එක තමයි මනුලයි ඔයාලට WhatsApp එක හරහා දායි Zoom link එක. හරිද? මොකද ජාමිති ක්ලාස් එක සඳහා උනන්දුව තියෙන්න ඕනේ. හරිද? ඒක මට විතරක් තිබිලා නැති ඔයාලටත් තියෙන්න ඕනේ. ඒ නිසා ටියුට් එක අරගෙන ක්ලාස් එකට හරියට ගෙන නීට් එකට ලෑස්ති වෙන්න මේ අද අපි group එකේ link එක දැම්මා. හරි? Right. හොඳයි. දැන් බලන්න ඔන්න ප්‍රත්‍යක්ෂ ටික අපි කතා කරලා ඉවරයි. මේකට note එක ඕන නම් ඔයාලා ලියා ගන්න. අපි අර එකතු කිරීමේ ප්‍රත්‍යක්ෂ ගත්තා වගේ අද කිරීමේ ප්‍රත්‍යක්ෂ දාගන්න පුළුවන්. හරි මේක මෙතන ලියලා තියෙන නිසා වාට එක බලාගෙන උනත් ලියන්න පුළුවන් හරිද හයි කො බලන්න මෙතෙන් එනක උගන්නපු ටික තේරුණාද කියලා මට අක්කා chat එකට message එකක් දාන්න chat එක ලොකු garanti එකක් හදන්න යන්නේ අපි ඉක්මනට දා තේරුණාද ඔව් හරි හරි right හොඳයි තේරුණා කියලා දාලා දෙන්න. හරි. දැන් බලන්න අපි යනවා ඊළඟ කොටසට.
මෙන්න මෙතන මෙතන මේ උදාහරණයක් තියෙනවා පේනවද ඔයාලට? හරි මෙතන උදාහරණයක් තියෙනවා නිදසුන දෙක කියන තැනින් මම ඒක පැහැදිලි කරනවා. හරිද? ටියුට් එකේ නිදසුන දෙක කියන එක බලා ගන්න. හරි? ටියුට් එකේ නිදසුන දෙක කියන එක පොඩ්ඩක් බලා ගන්න උදට. හොඳට බලා ගන්න මේක. මෙතන කියන ප්‍රශ්නේ. ප්‍රශ්න හොඳට තේරුම් ගන්න. මෙතන කියනවා ළමයි. හරි? හොඳ බලන්න ප්‍රශ්නේ කියවන්න බැයි. ABCD සරල රේඛාවක්. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ සරල රේඛාවක්. හරි? ABCD සරල රේඛාවක්. AB සමානයි CD වේ AC සමානයි BD බව පෙන්වන්න. ප්‍රශ්න කියවගත්තද? රයිට්. ප්‍රශ්න කියවගත්තා. දැන් බලන්න මෙන්න මෙතන කියනවා ළමයි ABCD සරල රේඛාවක්. මෙන්න මෙයා තමයි සරල රේඛාවක්. AB කියන කොටස CD කියන කොටසට සමානයි නෝ. හරි. ඔන්න බලන්න මම සරල රේඛාවක් ඇඳගන්න. හරිද? මම සරල රේඛාවක් ඇඳගන්න. ඔන්න මම රූලක් ගත්තා. හරි. අර එහා පැත්තේ තියෙන සරල රේඛාව තමයි මම අරින්නේ. අය වෙන එකක් නෙමෙයි අරින්නේ. මේකම තමයි. හරි. බලන්න. ඔර සරල රේඛාව. හරිද? මෙන්න මේ සරල රේඛාවේ මම මේ පැහැදිලි කරලා හොඳට තේරුම් ගන්න. මේ සරල රේඛාවේ ළමයි මෙතන A තියෙනවා. මෙතන B තියෙනවා. මෙතන C තියෙනවා මෙතන D තියෙනවා මේ කොටස සමානයි AB වලට CD සමානයි මම අන්නේ සම්බන්ධතාව ඉස්සරහම ලියන්න හොඳට අහගන්න ඔන්න බලන්න AB කියන පාද කොටස CD කියන පාද කොටසට සමානයි හරිද AB සමානයි CD කියලා දීලා තියෙනවා දීලා තියෙන නිසා දීලා තියෙන තොරතුරු වලට ඕනනම් මට ලියන්න පුළුවන් මෙතන දත්තේ හරිද? දීලා තියෙනවනේ. දීපු තොරතුරක්නේ. මොකද AB සමානයි CD කියන එක මම හොයාගත්ත එකක් නෙමෙයි. ප්‍රශ්නේ දීලා තියෙන එකක්. තේරුණාද? AB සමානයි CD කියලා කියනවා. දැන් මෙතන මේ ඔයාට පේනවද BC කියන කොටස? මෙන්න මේ පාද කොටස පේනව නේද ඔයාලට? මම ওই වරහණක් දාපු පාද කොටස තියෙන්නේ. හරිද? AB සමානයි CD කියන රාශීන් දෙකට හරිද මේ සමාන රාශීන් දෙකට BC කියන රාශිය එකතු කරන්නකො මෙයාටත් BC එකතු කරනවා මෙයාටත් BC එකතු කරනවා හරිද සමාන රාශි දෙකකට මෙන්න මේක හොඳට තේරුම් ගන්න ළමයි සමාන රාශි දෙකකට හරිද සමාන රාශි දෙකකට හරිද සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කරනවා හරිද සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කරා දැන් බලන්න AB වලට BC එකතු වුණාම කවුද හැදෙන්නේ කියලා AB කියන පාද කොටසට BC කියන පාද කොටස එකතු වුණාට පස්සේ මෙන්න මේ සම්පූර්ණ ලොකු පාදය හැදෙනවා කවුද යාගේ නම කවුද යාගේ නම හරිද මොකක්ද යාගේ නම AB කියන පාද කොටසට BC කියන පාද කොටස එකතු වුණාට පස්සේ සම්පූර්ණයෙන් හැදෙනවා මෙතන AC කියන තනි පාදය දැන් CD කියන කොටස ඒ කියන්නේ මෙන්න මෙයාට මෙයා එකතු කරන්න BC CD කියන කොටසට BC කියන කොටස එකතු කරාට පස්සේ ළමයි මෙන්න මේ තනි පාදය දෙනවා කවුද BD කියන පාදය දෙනවා හරිද ඔන්න බලන්න අපි ප්‍රත්‍යක්ෂයේ මේ දේ ගන්න හැදුවේ අපි ප්‍රත්‍යක්ෂයේ පාවිච්චි කරලා අපි පෙන්නවා AC කියන පාදය BD කියන පාදයට සමාන වෙනවා කියලා හරිද AC කියන පාදය BD කියන පාදයට සමාන වෙනවා කියන එක අපි මෙතන පෙන්නවා. හරිද? රයිට්. හදා ගන්න. ළමයි, බලන්න මේ ගාන තේරුණාද කියලා. බලන්න තේරුණා කියලා හදන්න දෙයක් නැහැ. මම මේ ටියුට් එකේ හදලා තියෙනවා. ඒ නිසා හදන්න අවශ්‍ය නැහැ. මම මේ හදන්න දෙක තේරුණාද කියලා මම chat එකට දාන්න message එක. හරි. ඉක්මන් කරන්න. හරි හරි right හැමෝම තේරුණා කියලා දාන්න තියෙනවා ප්‍රශ්නයක් නැහැ හරි හරි right හොඳයි එකවන් ටියුට් එකේ හදලා තියෙනවනේ හරි බලන්න ටියුට් එකේ මේ වගේ තව ප්‍රශ්න තියෙනවා පහල හරි පොඩ්ඩ බලන්න දැන් රාශි ලනු කිරීමක් තියෙනවා
රාශියට අඩු කිරීමක් තියෙනවා. හරිද? අඩු කිරීමේ ගාණක් මම ඒකත් ඔයාලට මෙන්න මෙහෙමම පැහැදිලි කරලා දෙන්නම්. මේක තේරුණා? හරිද? අපි මේ වගේ තව ගාණක් හදලිමුද? මේ වගේ තව ගාණක් හදලිමුද අපි? හරි, ගන්න සරහන් පොත. සරහන් පොතේ කියන්නේ මෙන්න මෙහෙම. සරහන් පොතේ කියන්නේ මෙහෙම. සරහන් පොතේ කියන්නේ මෙහෙම. හරි. ඉස්සල වෙන්න දෙකින් ඉන්නකෝ. P Q R S පිකට් P Q R S P Q R S හරිද? P Q R S සල් දෙකම එකට ඉක්ම කරන්න. අකල් කරන්න වෙදී හරි ඉක්ම කරන්න. එඳ නේද? කොහෙද කට්ටි ඕකේ කියලා දා. එඳ කට්ටි ඕකේ කියලා දා. හරි, අද ලියවයි. වෙරි ගුඩ්. හොඳයි යා, කට්ටි ස්පීඩ් වැඩනේ. හරි, ඉක්ම කරලා වැඩ කරන්න ඕනේ. හරි, දැන් ලියන්න ප්‍රශ්නේ මෙහෙම. ලියන්න. ලියන්න රූපේ දියත්තේ. දැන් රූපේ දියත්තේ. රූපේ දියත්තේ. හරි, ලියන්න රූපේ දියත්තේ. රූපේ දියත්තේ PQRS සරල රේඛාව කි. ලියන්න. රූපේ දියත්තේ PQRS සරල රේඛාව කි. හරි, PQRS සරල රේඛාව කි. හරිද? PQRS සරල රේඛාව කි. එහි ලියන්න. එහි PQRS සරල රේඛාව කි. එහි PQ සමානයි RS නම්. එහි PQ සමානයි RS නම්. හරිද? PQ සමානයි RS නම් PR සමානයි QS බව. PR සමානයි QS බව. බව පෙන්වන්න. බව පෙන්වන්න. හරිද? PR සමානයි QS බව පෙන්වන්න. හරි, ඔන්න ඔය දෙක සමාන බව පෙන්වන්නලු. හරි, දැන් මේක තනියම හදන්න පුළුවන් ඔයාලට. හරිද? මම අර කලින් හැදුවේ උදාහරණ පැහැදිලි කරේ. ඒ වගේම ගාණක් තමයි මේ තියෙන. හරි, ඒකමයි, එමමයි. හරිද? දැන් හදන්න පුළුවන්. දැන් බලන්න මෙන්න මෙහෙම. ප්‍රශ්නේ පැහැදිලිව කියනවා ළමයි. හරිද? ප්‍රශ්නේ පැහැදිලිව කියනවා. ආයෙ කියන්නකෝ කියලා දාලා තියෙනවා. හොඳට අහගන්න. PQRS සරල රේඛාව කි. PQRS සරල රේඛාව කි. PQ සමානයි RS නම් PR සමානයි QS බව පෙන්වන්න බෝඩ් එකේ ලියලා තියෙන්නේ. හරිද? බලන්න මේක කියනවා ළමයි. PQ සමානයි RS වට. මෙන්න මේ පාද කොටස මේ පාද කොටසට සමානයි. හරිද? ඒකම ලියන්නකෝ. PQ සමානයි RS. ඒක දීලා තියෙන තොරතුරක් නෙවෙයි. දීලා තියෙන නිසා අපි වරහන් ඇතුළේ දිනනවා දත්. හරිද? හරිද? බලන්න. කියන්නේ සමාන රාශි දෙකක් තියෙනවා. PQ සමානයි RS. සමාන රාශි දෙකක්. දැන් PQ ට QR එකතු කරන්න RS ට QR එකතු කරන්න. ඒ කියන්නේ මේ පාද දෙකටම මේ මැද පොදු කොටස එකතු කරනවා දෙන්නට. හරිද? PQ ට QR එකතු කරනවා RS ට QR එකතු කරනවා. මේ බලන්න. PQ සමානයි RS. මොන සමාන රාශි දෙකක්? සමාන රාශි දෙකට අපි එකතු කරනවා එකම රාශිය. කියන්නේ මෙයාට QR එකතු කරනවා. මෙයාට QR එකතු කරනවා. හරිද? දැන් බලන්න උත්තරේ කවුද ඉන්නේ කියලා. දැන් බලන්න උත්තරේ එනවා PQ ට QR එකතු කරනවා. PQ ට QR එකතු කරනවා. PR කියන පාදය හැදෙනවා. PR කියන පාදය හැදෙනවා. RS ට QR එකතු කරනවා. RS කියන පාදයට QR එකතු කරනවා. QS කියන පාදය හැදෙනවා. හරිද? ඔන්න බලන්න.
මෙන්න PR සමාන QS බව පෙන්වනවා. බලන්න මේක අර තේරුමාද කියලා පැහැදිලිව හදාගන්න මට තේරුමාද මොකද කියලා මට chat එකට message එකක් දාන්න. හදාගෙන යන්න. ලස්සන හදාගන්න. හරි රයිට් ඉවරයිද? ඉවරයි. ඕකේ කියලා දාන්න. තෙරුවා කියලා දාලා තියෙනවා. හරි. දැන් බලන්න මේ ටියුට් එකේ මේ ව්‍යාකරණ ප්‍රත්‍යක්ෂ නැත්නම් අඩු කිරීමේ ප්‍රත්‍යක්ෂය දාලා තියෙනවා ගැටලුවක්. මම ඒ ගැටලුව වලට පැහැදිලි කරන්න ටියුට් එකේ තියෙන ගාන. හරිද? ටියුට් එකේ මෙන්න මෙතන තියෙනවා ගානක්. හරිද? මෙන්න මේ ගාන දෙන්න. නිදසුන තුන කියලා තරම් ඉන්න ටියුට් එකේ. නිදසුන තුන. හරි. නිදසුන තුන කියන තැන තියෙනවා මෙන්න මෙහෙම කියන්නේ. ABCD සරල රේඛාවකින් AC සමානයි BD. AC එක BD ට සමානයි. බලන්න රූප සටහන හොඳට. AC සමානයි BD. මෙන්න මෙහෙම කියන්නේ. මෙන්න බලන්න AC සමානයි BD. ඒ කියන්නේ මෙන්න මෙහා. AC කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස සමානයිලු BD කියන කොටස. මෙන්න මෙයාට. මෙන්න මේ කොටස සමානයිලු මේ කොටසට. හරි. මේ බලන්න. AC කියන මෙන්න මේ කොටස සමානයිලු BD කියන මෙන්න මේ කොටස. ඔබ කියන ඔය කොටස සමානයි කියලා කියනවනේ. හරි. AC සමානයි BD. අපිට කියනවා AC සමානයි BD නම් AB සමානයි CD කියලා පෙන්නන්න. හොඳ බලන්න පෙන්නනවා. හොඳට අහගන්න. right. මේ බලන්න. මෙන්න මෙතන තමයි මෙන්න මෙතන කියනවා. මේ බලන්න. මෙන්න මෙතන කියනවා ළමයි AB සමානයි CD බව පෙන්වනවා. මේ බලන්න. රයිට්. මේක කියනවා AC සමානයි BD. මම ඒක ඉස්සරහම ලියනවා. AC සමානයි BD. AC සමානයි BD එක දීලා තියෙන තොරතුරක් දීලා තියෙන නිසා මෙතන ලියන්න දාන්න. හරිද? AC කියන පාද BD කියන පාදට සමානයි කියලා දීලා තියෙනවා. හරිද? AC සමානයි BD කියලා දීලා තියෙනවා. එතකොට AC වලින් BC කියන කොටස අඩු කරමු. BD වලින් BC කියන කොටස අඩු කරමු. සමාන රාශි දෙකක් නෙමෙයි තියෙන්නේ. සමාන රාශි දෙකකින් ඒ කියන්නේ AC සමානයි BD කියන සමාන රාශි දෙකකින් එකම රාශියක් අඩු කරමු. හරිද? සමාන රාශි දෙකෙන් එකම රාශියක් අඩු කරනවා. ඒ කියන්නේ ළමයි AC වලිනුත් අපි BC අඩු කරමු. මෙයාගෙනුත් BC අඩු කරමු. බලන්න තේරුණාද කියලා. සමාන රාශි දෙකෙන් එකම රාශිය අඩු කරනවා. AC වලිනුත් BC අඩු කරනවා. BD වලිනුත් BC අඩු කරනවා. දැන් බලන්න අඩු වුණාට පස්සේ එන උත්තර මොකක්ද කියලා. මෙයාගේ මෙයා අඩු කරන්න මෙයාගේ මෙයා අඩු කරන්න අඩු කරලා උත්තරේ ගන්න බලන්න. මේ පාද දෙක අඩු නම් මොකක්ද වෙන්නේ බලන්න. දැන් වල ලියන්න පුළුවන්. AC කියන පාදෙන් BC කියන පාදෙ අඩු කරන්න බලන්න කවුද එන්නේ කියලා රූප සටහන දිහා බලන්න. AC කියන පාදෙන් BC අඩු වුණාට පස්සේ ළමයි මෙතන ඉතිරි වෙන්නේ AB කියන පාදය සමානයි BD කියන පාදෙන් BC කියන කොටස අඩු වුණාට පස්සේ මෙතන ඉතුරු වෙනවා CD කියන කොටස. හරිද? right.
බලන්නක ඔයාලට තේරුණාද කියලා. අර ටියුට් එකේ තියෙන ගාන මම පැහැදිලි කරගෙන. තේරුණාද කියලා බලන්න. හරි තේරුණාද කියලා බලන්න. හරි. රයිට් ලා තප්පරයක් දෙන්න. හරි ළමයි එකක් තේරුණා නේ. හරි දැන් අපි යනවා අභ්‍යාසයට. අභ්‍යාස කියලා තියෙන ටියුන් එක මෙන්න මෙතනින් මේ ගන්න. හරිද දෙකේ දෙක අභ්‍යාස කියන තැනදී මෙන්න මෙතනින්. හරිද මෙන්න මෙතනින් ඉන්න. හරි හරි ළමයි මේ අපේ ඔන්ලයින් පන්ති සහ ෆිසිකල් පන්ති සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලා ක්ලාස් එක යන අතරේ කෝල් කරන්න එපා. හරිද ක්ලාස් එක ඉවරුනාට පස්සේ ඔයාලට දීලා තියෙනවා ෆෝන් නම්බර්ස් කීපයක්. හරිද ඒ ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා පන්ති ගැන විස්තර ගන්න පුළුවන්. හරිද මේ පන්ති ගැන විස්තර ගන්න පුළුවන්. ඒතර ඔයාලා ඒ නම්බර්ස් වලට කෝල් කරලා පන්ති ගැන විස්තර ගන්න. ඔයාලෙන් කවුරු හරි පන්ති ගැන විස්තර අහනවා නම් අපි කෙලින්ම මනුලයියව සම්බන්ධ වුණා නම් හරි. හරි නම්බර් එක තියෙනවනේ. ඒ නම්බර් එකට කන්ටැක්ට් වෙන්න මට ගන්න එපා පන්ති කරන වෙලාවේ. හරිද රයිට් ඔන්න බලන්න. හරි දැන් අපි එනවා මෙන්න මෙතන ටියුට් එකේ තියෙන ප්‍රශ්නෙට. ප්‍රශ්න හොඳට කියව ගන්න. AB කොටස සෙන්ටිමීටර 7යි BC කොටස සෙන්ටිමීටර 5යි CD කොටස සෙන්ටිමීටර 7යි. හරිද දැන් ඔයාලා පේපර් එක තියෙන නිසා පේපර් එක හොඳට බලන්න. හොඳට බලන්න. සරල රේඛාවක් තියෙන ABCD. හරිද සරල රේඛාවක් තියෙන ABCD. සරල රේඛාවේ AB කියන කොටස සෙන්ටිමීටර 7යි BC කියන කොටස BC කියන කොටස සෙන්ටිමීටර 5යි CD කියන කොටස සෙන්ටිමීටර 7යි. හරිද? ඔන්න ඔතන තියෙනවා. දැන් බලන්න ළමයි මෙන්න මෙතන කියනවා මේක හිස්ටන් පුරවන්න තියෙන්නේ. අපි හිස්ටන් එක පුරවන්නේ නැහැ. හිස්ටන් එක පුරවද්දී මෙතන කියනවා AB සමානයි 7යි CD සමානයි. CD සමානයි හිස්ටනක් සෙන්ටිමීටර. ඔයාලා CD වල දාන්න බලන්න අගේ කී දෙන්නේ කියලා. ටකල් දාන්න. CD වල කී දෙන්නේ බලන්න අගේ. CD වලට කීයක් දෙන්නේ? කීයක් දෙන්නේ ළමයි? chat එකට දාන්න කීයක් දෙන්නේ? ඉක්මනට දාන්න CD වලට. CD වලට එනවා සෙන්ටිමීටර 7ක්. හරිද? CD වලට එනවා සෙන්ටිමීටර 7ක්. තේරුණාද? CD දෙන්නේ 7ක් කියලා තේරුණාද ළමයි? රූප සරම බලද්දි තේරෙන්න ඕනේ. ටග්ගල් chat එකට දාන්න. කොයික්ම කරන්න. ඕකේ කියලා දාන්න තේරුණා නේද? නැත මයික් එක ඔන් කරත් කමක් නැහැ. ගෙදර කට්ටිය කෑ ගහන්න නැත්තම්. හරිද? නැත ශබ්ද වැඩි. ඒතර පන්තිර ඩිස්ටර්බ්. ඕකේ. රයිට්. හරි. දැන් බලන්න. AB සමානයි සෙන්ටිමීටර 7යි CD සමානයි සෙන්ටිමීටර 7යි. AB සෙන්ටිමීටර 4 සමාන වෙලා CD සෙන්ටිමීටර 4 සමාන වෙලා තේරුවා. එකම රාශියකට සමාන වෙලා තියෙන්නේ AB සහ CD කියලා දෙන්නවා. හරිද? මෙන්න මේ වගේ අවස්ථාවක් අපි දැකපු ගමන් නේද රාශීන් දෙකක් එකම රාශියකට සමාන වෙලා AB 7යි CD 7යි එම නිසා AB සමාන වෙනවා CD වලට ප්‍රත්‍යක්ෂ අසුරින් මෙතෙන් එන්නේ AB සමානයි CD ටියුට් එක හිස්සන් ප්‍රෝ ගන්න AB සමානයි මෙතෙන් එන්නේ CD හරිද AB සමානයි CD හදා ගන්න AB සමානයි CD තේරෙනවනේ. හරි රයිට් AB සමානයි CD. හරි දැන් ළමයි මෙන්න මෙතන තියෙනවා හොඳට අහගන්න. මෙතන කියනවා හොඳට අහගන්න මේක BC සමානයි සෙන්ටිමීටර 5යි. හරිනේ මැද කොටස BC සමානයි සෙන්ටිමීටර 5යි. දැන් මෙන්න මෙතන ළමයි AB ට BC එකතු කරලා හරිද
ABට BC එකතු කරලා මේ පැත්තට PC එකතු කරලා. හරිද? ඒකට සමාන රාශි දෙකකට එකම රාශි එකතු කරනවා. එකම රාශි දෙක නම් හරි BC සහ BC. එන සමාන රාශි දෙක හොයන්න AB මෙතෙන් එන්න ඕනේ කීයද? කීයද මේ කවුද? CD. හේතුව AB එක CD එකට තමයි සමාන වෙන්නේ මෙතන. මේ බලන්න AB සමානයි CD. මෙතන මේ තියෙනවා සම්බන්ධය. මේ තියෙනවා. AB සමානයි CD කියලා. හරි. AB සමානයි CD නිසා AB මෙතන එන CD දෙපැත්තටම BC එකතු කරලා දිනවා. දෙපැත්තටම BC එකතු කරලා දිනවා. බලන්න ඒක ඔයාලට තේරුණාද කියලා. හොඳට බලන්න ඒක තේරෙනවා ඈ. හොඳට බලන්න. හොඳට බලන්න S2 අරලා බලන්න හොඳට. S2යි මොලේ දෙකම අරලා බලන්න. ඒක හොඳට මේක. බලන්න. හරි. right. දැන් බලන්න. දැන් මෙතන එනම් AC සමානයි කාටද බලන්න ඕන. දැන් මේ වගේ ගාණක් විභාගෙ ගහන්න පුළුවන් වාරයට. වාර විභාග වල එහෙම. හරිද? ඒක ඔයල් ප්‍රශ්න පත්‍රෙත් මේ වගේ ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. හරිද? මේ බලන්න. AB ට BC එකතු කරන්න. මෙතන රූපසරණ බලන්න. AB ට BC. ඒ කියන්නේ මෙන්න මේ කොටසට මේ කොටස එකතු වෙනවා. ඒතකොට හැදෙනවා කොහොමද? මෙන්න මේ සම්පූර්ණ පාද කොටස. AC හැදෙනවා. එයා තමයි මේ ඉන්නේ. හරිද? දැන් බලන්න. CD ට BC. CD කියන්නේ මෙන්න මෙයා. එයාට BC එකතු කරනවා. ඒක උනරම සම්පූර්ණ මේ පාදය දෙනවා. කවුද? BD කියන පාදය. මෙතෙන් එන්නේ නේද? BD. හරිද? ඔන්න මං හිස්තැන් එක පෙරෙව්වා. ඔයාලට පැහැදිලි කරන ගමන් හිස්තැන් එක පෙරෙව්වා. හරි. අපිට පුරෝගන් හිස්තැන් එක. චැට් එකට දාන්න තේරුණාද කියලා? එකක් බණ්ඩ වැඩ කරමු. හරි හොඳයි. සවර දාලා සර් බැටරි ඩෑ කියලා. හරිද? ෆෝන් එක චාර්ජ් කරලා ඇස් වෙනුනේ ක්ලාස් එක දින දවසට. හරිද? රයිට්. හොඳයි. දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ. හරි. මම මේක මකනවා ඊළඟ ප්‍රශ්න දානවා. හරි වලි කරයි නේද? තාම කරලා ඉන්නවා මේක. හරි. කොයි වරේ අතුස්සන බලන්න. කොයි වරද උස්සා? හරි. බල ගෙදර ඉඳලා අත උස්සන්න එපා බං. ඔකේ අර චැට් එකේ තියෙනවා අත උස්සන්න එකක් එකේ. හරි. මට පේන්නේ නැහැ නේ ගෙදර ඉඳලා තිස්සුවට. හරි. ඔන්න බලන්න. හරි. අපේ මිල ප්‍රශ්න. හරි. මේකේ ඊළඟට තියෙනවා මෙන්න මෙයා. right. මෙයාව හදුවා ඊටස් මෙයාව දෙන්නේ කියත ගැටලුව නැවත බලන්න හරි ඔන්න බලන්න මේ ප්‍රශ්නේ හරි මෙන්න මෙහෙම තියෙනවා හරි ඔන්න බලන්න ප්‍රශ්නේ හරි දැන් බලන්න මෙතන කියනවා තමයි හොඳට අහගන්න හොඳට අහගන්න හරි රූපේ PQRS සරල රේඛාවක හරිද රූපේ PQRS සරල රේඛාවක PQ සමානයි RS වේ. PQ එක මෙයා RS වලට සමානයි. PQ සමානයි RS වේ. PR සමානයි QS බව පෙන්වන්න. හරිද? මේක හදන්න පුළුවන්. හරි ලේසියෙන්ම හදන්න පුළුවන් ප්‍රශ්නයක් ළමයි. හරිද? ලේසියෙන්ම හදන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි? ඔන්න මම හදනවා බලා ගන්න. හරි. මේකේ අපිට දෙනවා PQ සමානයි RS. බලන්න මම හදනවා තේරෙනවා කියලා බලන්න. PQ සමානයි RS. ඒක දීලා තියෙනවානේ. වරන්න තුලියන්න දත්තය. හරිද? දීලා තියෙන නිසා දත්තය. PQ සමානයි RS. හරිද? දැන් මේ කියන්නේ සමාන රාශි දෙකක් නේ.
මේ සමාන රාශි දෙක ළමයි ප්‍රශ්න පත්‍රයේ කියනවා P2 සමානයි RS කියලා කියනවා. දරා ගන්න නේ. PQ සමානයි RS. ඒ කියන්නේ මෙන්න මෙයාට සමානයි. ඔය දෙක සමානයි. PQ RS සමානයි. දැන් මෙන්න මේ සමාන රාශි දෙක. ඒ කියන්නේ PQ සමානයි කියන PQ සමානයි R RS නේද? PQ සමානයි RS. PQ සමානයි RS. හරි. PQ සමානයි RS කියන්නේ. PQ සමානයි RS කියන රාශි දෙකටම මම එකතු කරනවා මේ මැද තියෙන කොටස. හරිද? ඒ කියන්නේ QR. මෙයාටත් QR එකතු කරමු. මෙයාටත් QR එකතු කරමු. දෙපැත්තම එකම ප්‍රමාණයක කරමු. මෙයාටත් QR මෙයාටත් QR. හරිද? සමාන රාශි දෙකකට එකම රාශි එකතු කරා. හරිනේ? සමාන රාශි දෙකකට එකම රාශි එකතු කරා. දැන් ඔයා ඊළඟට බලන්න PQ ට R PQ ට QR එකතු වුණාම කවුද? RS ට QR එකතු වුණාම කවුද ඉන්නේ කියලා. හරි. කළ පහරින් උත්තරේ දාන්න බලන්න. PQ ට QR එකතු වුණාම කවුද ඉන්නේ? RS ට QR එකතු වුණාම කවුද ඉන්නේ? හදන්න. PQ ට QR එකතු වුණාම කවුද ඉන්නේ? RS ට QR එකතු වුණාම කවුද ඉන්නේ? හදමු. හදන්න. අන්න උත්තරේ දාලා දෙනවා. සාලිත දාලා දෙනවා. PR සමානයි QS ලු. හරියටම හරියි. PQ ට QR එකතු වුණාම මෙන්න මේ පාදේ හැදෙනවා. කවුද හැදෙන්නේ? QR. නෙමෙයි PR. PR හැදෙනවා සමානයි RS ට QR එකතු වුණාම මෙන්න මෙයා එකතු වුණාට පස්සේ හැදෙනවා QS කියන පාදය. හරිද? QS කියන පාදය හැදෙනවා. බලන්න තේරුණාද කියලා chat එකට දාන්න. එක්ම කරා. right මම කරන්න very good හරි තමයි ජාමිතියේදී මේ හිතන්න තමයි පුරුදු කරන්නේ හරි හිතන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ ඒකනේ බැරිමනේ හරි ටික ටික පුරුදු වෙන්න ඕනේ හරි හොඳට කල්පනා කරන්න ඕනේ හරි හොඳට කල්පනා කරලා තමයි උත්තර ගන්න ඕනේ හරි හරි right සබ්සර් yes sir කියලා දාලා තියෙනවා right හොඳයි කට්ටිය දාලා තියෙනවා තේරුණා කියලා හරි අපි එමු ඊළඟ ප්‍රශ්නෙට හරි මේක හරිනේ අපි ඊළඟ ප්‍රශ්නෙට හරි බලන්න උන්ට ඊළඟ කියනවා උන්ට ඊළඟ පොඩි හරි ඊළඟ පිටුව හරි බලන්න මේ ප්‍රශ්නේ කොහොමද කියන්නේ ඔන්න බලන්න මෙතන කියනවා මේ මෙන්න මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ වල කියන ප්‍රශ්න අංක දාලා නැහැ නේ. මෙන්න මෙතන අර PQ PR සමානයි QS කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙතන නේ. PR සමාන QS කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙතන නේ. හරි PR සමාන QS කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙතන නේ. හරි. right. ඔන්න බලන්න මෙන්න ප්‍රශ්නේ. හරි. මම මේකේ රූප සඳහන මම මේ පැත්තෙන් අදිනවා වලට පැහැදිලි කරන්න ඕන නිසා. හරිද? right. ඔන්න බලන්න. බලන්න බලන්න. සරහන තියෙනවා හරි right ඔන සරල රේඛාවක් තියෙනවා මේ සරල රේඛාව නම් කරලා තියෙනවා හරිද මේ සරල රේඛාව නම් කරලා තියෙනවා ළමයි මෙතන P ඊට පස්සේ Q R S අනවරින් PQRS කියලා සල්ලි ගවරින් ප්‍රශ්නේ දෙන තොරතුරු ටික මම මේකට ඉස්සෙල්ලා වැතුලක් කරගන්නවා PR එකයි QS එකයි දෙකම 15යි හරිද PR එකයි QS එකයි කියන්නේ PR PR කියන්නේ මෙන්න මෙයා මෙයා 15 සෙන්ටිමීටර
QS. හරිද? PQ PR එකයි QS එකයි කියන පාද දෙකම සෙන්ටිමීටර 15යි. ඔන්න පාද දෙකම සෙන්ටිමීටර 15යි කියන කතන්දරේ ওই තොරතුරම රූපසරණ ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට කියනවා QR සමානයි 6යි. ඒ කියන්නේ මෙන්න මෙයා මේ ඇතුලේ කොටස මගේ අතුපාර පැනෙන් ගන්න. මෙයා සෙන්ටිමීටර 6යි ළමයි. හරිද? මෙයා සෙන්ටිමීටර 6යි. හරිද? අපෙන් අහනවා PQ සමානයි RS බව පෙන්වන්න. දැන් මෙහෙමනේ PQ සමානයි RS බව පෙන්වන්න. හරිද? PQ සමානයි RS බව පෙන්වන්න. ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම පටල යන්න ගොම් මේකේ PR කියන පාදේ සමානයි QS කියන පාදේ. අගයන් අවශ්‍යම නැහැ අපිට මේ ගන්න. අගයන් නැතුව මේ ගන්න ගන්න පුළුවන්. PR සමානයි QS එක දීලා තියෙන තොරතුරක් නිසා මම ලියන්නම් දාත්තේ කියලා. හරිද? මම දාත්තේ කියලා ලියනවා. හරිද? PR සමාන QS සමාන රාශි දෙකක් නේ. හරිද? PR සමාන QS කියලා කියනවායි සමාන රාශි දෙකක් උතරහ ගන්න. මෙතන PR සමාන QS කියලා කියන්නේ සමාන රාශි දෙකක්. PR සමාන QS සමාන රාශි දෙකක්. මේ සමාන රාශි දෙකෙන්ම මේ මැද පොදු කොටස QR කියන කොටස අඩු කරනවා. PR වලුත් අඩු කරන්න QR QS වලුත් අඩු කරන්න QR දෙන්නගෙම QR අඩු කරනවා. හරි දැන් ඔයා මෙතනින් එහාට හදන්න මෙයාගෙන් මෙයා අඩු කළ උත්තරේ දාන්න මෙයාගෙන් මෙයා අඩු කළ උත්තරේ දාන්න රූප සරහන දිහා බලලා ඔයාට දාන්න පුළුවන්. හරි හදන්න බලන්න මම ලොකු සපෝට් එකක් දුන්න ගානක් දාගෙන මෙතනින් එහාට හදා ඉක්ම කරන්න බලන්න තේරුණාද කියලා හිතට. හරි හිතන්න ඕනමයි. හරිද? දොස් දන්නෝ රයිට් ඉපකර හරි උත්තරේ දාන්න PR වලින් QR අඩු කරා. හරිද? PR වලින් QR අඩු කරන්න. PR වලින් QR අඩු නම් උත්තරේ කවුද ඉන්නේ ළමයි කියලා බලන්න. හරි යෂාන් දාලා තියෙන උත්තරේ හරි ඉෂාන් හරි කොනිතය හරි කොනිතය ඉක්ම කරන්න පොඩි දෙයක් තියෙන්නේ රූප සටහනේ PR වලින් QR අඩු කරන්න QS වලින් QR අඩු කරන්න කොයිත්ම කරන්න උත්තර කියන මට ශාලිත PQ සමානයි RS වෙරි ගුඩ් හරි තිරන්නේ හරි ඉනුලි හරි හරි රයිට් ඔන්න බලන්න PR වලින් QR අඩු කරන්න උත්තර එනවා PQ සමානයි QS වලින් QS වලින් QR අඩු කරන්න මෙන්න මේ RS කියන කොටස විතරක් RS කියන කොටස විතරක් කියන්නේ හරිද මෙන්න උත්තරේ ඔන්න උත්තරේ හරි ඒගාතේ වනේ වලන හරිද දැන් ඔයාලට විභාගෙට ඔය වගේ සරල රේඛා දීලා ප්‍රශ්නයක් ඇහුවොත් එම ආයෙත් අවුලක්ම නැහැ හදා ගන්න පුළුවන් හොඳට ගේමක්ම නැහැ එහෙනම් හරිම ලේසි දැන් වැඩි තේරුණානේ හරිද ගෙදරදී හොඳට බලා ගන්න ඔය දැන් හදපු ගණන් තුන හතරම හරිද රයිට් අපිම ඊළඟ ප්‍රශ්නය බලන්න ඊළඟ ප්‍රශ්නය කියනවා මෙන්න මෙතන විද්‍රූපේ AOB සරල රේඛාවකි හරිද සරල රේඛාවකි AOY සමානයි BOX හරි හොඳ ප්‍රශ්නයක් තියෙනවා හරි මේ ප්‍රශ්නේ අද ඉවර නම් ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් කියව ගන්නකෝ හොඳට කියව ගන්න මම පැහැදිලි කරන්න ඊට පස්සේ තේරෙන්නම හරිද හොඳට ප්‍රශ්නේ කියව ගන්න හොඳට ප්‍රශ්නේ කියව ගන්න හොඳට කියව ගන්න ඉතින් හොඳට කියව ගන්න නේ හොඳට කියව ගන්න හරි හොඳට කියව ගන්න රයිට් බලන්න කියනවා AOY සමානයි BOX කියනවා දැන් රූප සටහන හරි AOY සමානයි BOX A සමානයි C කියලා පෙන්නන්න ඕන හරි
ඔන්න බලන්න හොඳ ප්‍රශ්නයක්. AOY කියන කෝණය සමානයි ටු හරිද BOX කියන කෝණයට හරිද? ඔන්නම හදන බලා ගන්න. හදලා අහගන්න මේක සුක්‍රියව පැහැදිලි කරන්න. I think තේරෙන්නම සුක්‍රියට මම පැහැදිලි කරනවා ගන්න. ඉස්සෙල්ලා හොඳට අහගන්න. මං සුක්‍රියටම පැහැදිලි කරන්නම්. ඔයාලා සුක්‍රියටම අහගන්න. හරිද? Right. ඔන්න බලන්න. AOY. එන රූප සඳහන ගාවට. AOY කියන කෝණය හැදින්නේ කොහොමද බලන්න. AOY කියන මෙන්න මේ කෝණය බලන්න මගේ පෑන යන විදිය. AOY. මෙදි. AOY. තේරුණා? AOY කියන කෝණය ඇතුලේ පොඩි කෝණ දෙකක් තියෙනවා A දන B කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙකේ එකතු වෙන්න තමයි ළමයි මේ බලන්න. හරිද? AOY කියන කෝණය හැදින්නේ මේ පොඩි කෝණ දෙක එකතු වීම. කියන්නේ A දන B. හරිද? ඒ කියන්නේ AOY කියන කෝණය වෙනුවට අපිට කියන්න පුළුවන් සිම්පල් A දන සිම්පල් B. හරිද? සමානයි. AOY කියන කෝණය වෙනුවට අපිට කියන්න පුළුවන් A දන B කියලා. ඒක තේරෙනවද? හේතුව AOY කියන කෝණය හැදිලා තියෙන්නේ ළමයි සිම්පල් A කියන පොඩි කෝණය සහ සිම්පල් B කියන පොඩි කෝණ කියන කෝණ දෙක එකතු වෙලා තමයි AOY කියන කෝණය හැදිලා තියෙන්නේ. හරිද? right ඊට පස්සේ බලන්න BOX. BOX කියන කෝණය හැදිලා තියෙන්නේ මේ බලන්න. BOX කියන කෝණය හැදිලා තියෙන්නේ ළමයි සිම්පල් B දන සිම්පල් C කියන පොඩි කෝණ දෙක එකතු වෙලා. හරිද? B දන C කියන පොඩි කෝණ දෙක එකතු වෙලා. right දැන් බලන්න ඔතෙන් වෙනකන් තේරුණාද පැහැදිලිද මොකද තත්ත්වය කියලා? හරි කොබලන ඔතෙන් වෙනකන් තේරුණාද කියලා මට chat එකට දාන්න ඕකේ කියලා තේරුණා නම් හරි වෙනකම් තේරුණා කියලා දාලා තියෙනවා. දැන් මට කියන්න මෙන්න මේ මම ලියපු සම්බන්ධතාවය ම නැත්නම් මේ සමීකරණයේ දෙපැත්තෙම ඉන්නවා කවුද? මෙතන තියෙනවා B. සමීකරණයේ දෙපැත්තෙම B ඉන්නවා. හරිද? සමීකරණයේ දෙපැත්තෙම B ඉන්නවා. දෙපැත්තෙම B නිසා එකතු කිරීමේ B ඉන්නේ. එකතු කිරීමේ Bව අයින් කරන්න අපි දෙපැත්තෙම B අඩු කරමු. A එකතු කිරීම B සමානයි B එකතු කිරීම C. මම දෙපැත්තෙම B අඩු කරමු. මේ පැත්තට ඍණ B දානවා මේ පැත්තට. හරිද? ධන B-ට ඍණ B කැපෙනවා. සිම්පල් A ඉතුරු වෙනවා. ධන B-ට ඍණ B කැපෙනවා. C ඉතුරු වෙනවා. ඔන්න බලන්න. හරිද? ඔන්න බලන්න. A සමාන වෙනවා C වලට. A සමාන වෙනවා C වලට. බලන්න තේරුණාද කියලා? ටක් ගාලා දාන්න chat එකට. තේරුණාද කියලා බලලා දාන්න. Yes. තේරුණානේ. දාගන්න පැහැදිලිව. AOY කියලා කියන්නේ A ධන B, B O C කියන්නේ B ධන C. දෙපැත්ත පිටු ධන B අයින් කරන දෙපැත්ත අපිට ඍණ B දැම්මා. හරි? right. හරි. ලොකු අකුරු වලින් දාන්න එපා ළමයි පොඩි අකුරු වලින් දාන්න. මොකද මුතු පොඩි අකුරු වලින් තමයි අහන්නේ ප්‍රශ්නේ. හරි. ඒ නිසා පොඩි අකුරු වලින්ම යන්න. හොඳයි. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නේ. බලන්න මේක කියනවා ළමයි රූපේට අණුව පහත දී ඇති එක් එක් අවස්ථාවට ගැළපෙන ප්‍රත්‍යක්ෂ ලියන්න. හරිද? ගැළපෙන ප්‍රත්‍යක්ෂ ලියන්නලු. A සමානයි 25ක්. හරිද? A සමානයි C. එක. හරිද? ප්‍රශ්න කියව ගන්නකො. ප්‍රශ්න කියව ගන්න. හරි ප්‍රශ්න කිව්වතරේ හරි ඔන්න බලන්න එක එක අවස්ථාවට ගැලපෙන ප්‍රත්‍යක්ෂය කියන්නේ කියලා කියන්නේ මල්ලි යන මේ රයිට් ඔන්න බලන්න රයිට් ඔන්න හරි ඔන්න බලන්න ප්‍රත්‍යක්ෂ වෙලිනු
පළවෙනි අවස්ථාව මෙතන කියනවා ළමයි. හරි. ඔන්න බලන්න රොමිලකන්. රොමිලකන් එකේ කියනවා හරිද? රොමිලකන් එකේ කියනවා ළමයි මෙතන. හරිද? ඒ සමානයි සෙන්ටිමීටර් 25යි. හරිද? ඊට පස්සේ කියනවා ඒ සමානයි 100. ගැළපෙන ප්‍රත්‍යක්ෂ දෙයක් කියලා කියන්නේ. ඒ සමානයි 25යි ඒ සමානයි 100. 25 ඒ වල සමාන වෙලා 100කත් ඒ වල සමාන වෙනවා. කියන්නේ එකම රාශියකට සමාන වෙලා තියෙනවා. එකම රාශියකට සමාන වන රාශි එකිනෙකට සමාන වෙනවා. හරිද? එකම රාශියකට සමාන වන රාශි එකිනෙකට සමාන වෙනවා. එම නිසා අපිට මේක ලියන්න පුළුවන් කොහොමද? කොහොමද උත්තර ගන්න ළමයි? 25 සමානයි ඒ C සමානයි එනම් C සමානයි කියනද? C සමානයි සෙන්ටිමීටර 25. සෙන්ටිමීටර නෙවෙයි සෙන්ටිමීටර කියලා නෑ සෙන්ටිමීටර කියලා දාන්න එපා සෙන්ටිමීටර කියන නිසා හරිද රයිට් හදා ගන්න කොබලණේ තීරණයට අක්කලා දාන්න චැක් එකට තීරණා කියලා ඉපරද හරි ප්‍රත්‍යක්ෂ ඉඩම් කියලා කියනවා ඔන්න ප්‍රත්‍යක්ෂ අපි ලිව්වා රයිට් තීරණා වෙරි ගුඩ් හරි තීරණා තීරණා හරි ළමයි රයිට් හැමෝමගේ තීරණා කියලා දාලා තියෙනවා right හරි ඔන්න බලන්න මෙතන ප්‍රත්‍යක්ෂ දෙක රොමිලකන් දෙක හදන්න මේ රොමිලකන් දෙකේ කියනවා මෙන්න මෙහෙම හරිද රොමිලකන් දෙක දෙවිලි ප්‍රශ්නේ a සමානයි b හරිද b සමානයි c අර බලන්න මොකක්ද කියන්නේ a සමානයි b ලු හරිද a සමානයි b ලු c සමානයි b ලු හරිද a සමානයි b ලු c සමානයි b ලු b එකක් a ට සමාන වෙලා b එකක් c ට සමාන වෙලා හරිද එම නිසා අපිට උත්තරය ගන්න පුළුවන් කොහොමද එම නිසා a සමාන වෙනවා c වලට එම නිසා a සමානයි c right very good පැහැදිලිව හදා ගන්න හරි අපි ළමයි ලබනසන් ඉඳලා ක්ලාස් එක පටන් ගන්න 8 වෙනකන් ඉන්නේ නැතුව අපි 7:00 වගේ පටන් ගමු. හරිද? 7:00 පටන් ගත්තම අපිට 9:00 වෙදි ක්ලාස් ඉවර කරගන්න පුළුවන්. හරිද? 7:00 පටන්ගෙන 9:00 ක්ලාස් ඉවර කරගමු. මොකද 10ට 11:00 වෙන ක්ලාස් එකක් තියෙනවා 10 ඉඳලා රෑ 12 වෙනකන්. හරිද? ඒක මටත් ලේසි 9:00 ඉවර කරගත්තාට පස්සේ 9:00 වන්ද 10 වෙනකන් මේ හරි ටයිම් එකක් තියෙනවා. හරිද? ඒ නිසා. හදාගත්තනේ. හරි ඊළඟ බලන්න තුන කිරීමේ ප්‍රත්‍යක්ෂ සහ බෙදීමේ ප්‍රත්‍යක්ෂය. අපිට අද ප්‍රත්‍යක්ෂයන් හතර ඉවර කරගන්න පුළුවන් වුණොත් හරි. 9:45 වෙද්දී ඉවර කරගමු ප්‍රත්‍යක්ෂයන් හතර. හරි. රයිට්. ඔන්න බලන්න මේ ළමයි මෙහෙමයි. නිදිමත එන්න පුළුවන්. මාන්සි දෙන්න පුළුවන්. හරිද? නමුත් මේ වැඩේ කරන්න වෙනවා. හොඳට මේ වැඩේ අල්ලගන්න ප්‍රශ්න හොඳ අවධානයෙන් අහගෙන ඉන්න උගන්නන සියලුම දේ. හරිද? පැහැදිලිව මේ වැඩේ කරන්න ඕනේ. මොකද කරොත් අපි ගොඩ නොකරොත් වැඩේ අවුලු. හරිද? ඒ නිසා මම හොඳට පැහැදිලි කරනවා. ගණක් හදනවා ඒ නිසා මේ උනන්දුවෙන් සහ අවධානයෙන් උගන්වන හැම කරුණක්ම පැහැදිලිව අහගන්න අහගත්තොත් අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තේරුණාද හරි රයිට් බලන්න අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ගුණකිරි ප්‍රත්‍යක්ෂ නෙමෙයි ප්‍රශ්න නෙමෙයි ප්‍රත්‍යක්ෂය ගුණකිරීමේ ප්‍රත්‍යක්ෂ සහ බෙදීමේ ප්‍රත්‍යක්ෂය හරිද රයිට් හරි මෙතන පොඩි දෙයක් කියන්නේ මේ බලන්න මෙතන කියන දේ ගුණකිරීමේ ප්‍රත්‍යක්ෂ බෙදීමේ ප්‍රත්‍යක්ෂය. ළමයි මෙතන කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරි සරලයි මේ කියන කතාව. සමාන රාශි දෙකක් තියෙනවා. ඒ සමානයි b කියන්නේ. හරිද? සමාන රාශි දෙකක් තියෙනවා. මේ සමාන රාශි දෙක එකම රාශියකින් ගුණ කරනවා. මම මේ හිතන්නකො. a ගුණ කරනවා n වලින් එහෙනම් b ගුණ කරනවා n වලින්. මේ දෙක සමානයි තමයි. ඒ කියන්නේ a n වලින් ගුණ වුණාම a n සමානයි b n වලින් ගුණ වුණාට පස්සේ bn හරිද right මම උත්තරේ දෙනවා an සමානයි bn හරිද an සමානයි bn හරිද an සමානයි bn සමාන රාශි දෙකක් එකම රාශියකින් ගුණ කළ විට ලැබෙන රාශි සමානයි මේ දින නෝට් එක හරිද ප්‍රත්‍යක්ෂ අතර කියලා දෙන්න ටියුට් එකේම මේ ප්‍රත්‍යක්ෂ අතර කියලා තැන ළමයි ඉඳ තියෙනවා කියලා බලන්න මේක ඉඳ තියෙනවා මේ ඉඳ තියෙන පැත්තෙන් මේක හදාගන්න මෙහෙම මෙතනින් හදාගන්න හරි
එතන පහලින් තව එකක් අපිට හදන්න පුළුවන්. මම තව එකක් පැහැදිලි කරලා ඉන්නකෝ හොඳට අහගන්න. තව එකක් පැහැදිලි කරලා ඉන්නවා. මෙතන කියනවා ළමයි x සමානයි y. හරිද? x සමානයි සමාන රාශි දෙකක්. මම x එක ගුණ කරනවා a වලින්. එහෙනම් y එක ගුණ කරනවා a වලින්. සමාන රාශි දෙකක් එකම රාශියකින් ගුණ කළ විට ලැබෙන රාශි සමාන වෙයි. x a සමානයි y a. හරිද? ඔන්න හරිද? ඔන්න ප්‍රත්‍යක්ෂ හතරට හොඳ උදාහරණ දෙකක් හදුවා. මේ දෙකම ටියුට් එකේ ප්‍රත්‍යක්ෂ හතර කියන තැනින් හදාගන්න. ගුණ කිරීමේ ප්‍රත්‍යක්ෂ කියන තැනින් හදාගන්න. හරිද? ගුණ කිරීමේ ප්‍රත්‍යක්ෂ කියන තැනින් හදාගන්න දෙකම. පැහැදිලිව හදන්න. රයිට්. ලස්සන හදාගන්න. හරි මේ මෙතන ඉඳ තියෙන තැනින් හදාගන්න ඕනේ. සයිට් එකේ හරි පැහැදිලිව හදන්න. හරි තේරුණානේ. රයිට්. හරි දෙකොන ගුණ කිරීමේ රාශිය හරි බෙදීමේ රාශියත් අපි ඔහොම ඉගෙන ගමු ළමයි. හරිද? බෙදීමේ රාශිය මම එකත් ඔහොමම කියලා දෙන්න. හරි මෙතෙන් එනකන් ඉවර කට්ටි මට chat එකට ඕකේ කියලා දා. බකර. හරි රයිට්. හරි හරි රයිට්. හැමෝම ඉවරයිනේ. හොඳයි. ඔන්න බලන්න. බලන්න බෙදීමේ ප්‍රත්‍යක්ෂය. බෙදීමේ ප්‍රත්‍යක්ෂය ප්‍රත්‍යක්ෂ පහ කියලා තියෙනවා. හරි ඔන්න බලන්න බෙදීමේ ප්‍රත්‍යක්ෂය කියන එක රාශීන් දෙකක් තියෙනවා x සමානයි y කියලා. හරි රාශීන් දෙකක් තියෙනවා. මේ රාශීන් දෙකම හරි මේ රාශීන් දෙකම එකම රාශියකින් බෙදන්න. මම x එකක් බෙදනවා a වලින් y එකක් බෙදනවා a වලින්. සමාන රාශි දෙකක් තිබ්බා සමාන රාශි දෙකම එකම රාශියකින් බෙදුවා. බෙදුනට පස්සේ ලැබෙන රාශිය සමානයි. ඒ කියන්නේ x බෙදීම a සමාන වෙනවා y බෙදීම a වලට. හරි. මෙන්න මේ. තේරුණාද? මම උද උදාහරණයක් මම හිතුවේ. උදාහරණයක් කියලා. තේරුණා? සමාන රාශි දෙකක් එකම රාශියකින් බෙදුවම ලැබෙන රාශිය සමාන වෙනවා. හරි සමාන රාශියින් දෙකක් එකම රාශියකින් බෙදුවට පස්සේ ලැබෙන රාශිය සමානයි. තව එකක් බලන්න. P සමානයි Q. සමාන රාශි දෙකක් තියෙනවා. P එකක් බෙදනවා x වලින්, Q එකක් බෙදනවා x වලින්. දෙන්නම x වලින් බෙදනවා. බෙදුවට පස්සේ ලැබෙන රාශිය සමානයි. P බෙදීම x එක සමාන වෙනවා. Q බෙදීම x වලට. හරිද? රාශි දෙක එකිනෙකට සමාන වුණා. හරිද? ඔන්න මම හොඳ උදාහරණ දෙකක් ඇතුවා. හරිද? ඔයා දැන් ප්‍රත්‍යක්ෂයේ පහ කියන තැන බෙදීමේ ප්‍රත්‍යක්ෂයේ කියන තැන බෙදීමේ ප්‍රත්‍යක්ෂය කියන තැන පහලින් ඉඳ තියෙන තැන මෙන්න මෙතන හදාගන්න බලන්න. බෙදීමේ ප්‍රත්‍යක්ෂය කියන තැන හදාගන්න මේක. හරි? බෝඩ් එකේ මම උදාහරණ දෙකක් හදලා දෙනවා දෙකම හදාගන්න. බෙදීමේ ප්‍රත්‍යක්ෂය කියන තැන හදලි ඉවර කට්ටි ඕකේ කියලා දාන මැසේජ් එක.
අදා ගන්න. හරි ඉවරයි. හරි එතන වැඩි හොඳයි. දැන් අපි එනවා හොඳ ප්‍රශ්න දෙකක් හදන්න. හරි උතර පැහැදිලිනේ. හරි උතර අහගන්නවායි මත උදාහරණ දෙකක් පැහැදිලි කරනවා. උදාහරණ දෙකක් පැහැදිලි කරලා ඔයාලට හෝම්වර්ක් ගණන් දෙකක් මම දෙනවා. ඒකදී හදන්න. හරි ඔන්න බලන්න. හරි මෙතනින් එහාට යන්න කලින් අපි කරපු දේවල් ටික තේරුණාද? මොකද පැහැදිලිද තත්ත්වේ? මට පොඩ්ඩක් චැට් එකට දාන්න බලන්න. මොකද තත්ත්වය කියලා. එතකොට මයික් එක පොඩ්ඩක් ඔන් කරගන්න. හරි කෝල් කරන්න බලන්න මයික් එක කඩාරව දාන්න. හරි කො තේරුණාද? කෝ ළමයි පන්ති ඉඳ තියෙන සද්ද නෑනේ. Those are them. Right. Very good. හරි එකනට තේරලා දින්නේ. හරි කවන්නේ ලැජ්ජාව. හරි ඔන්න බලන්න අපි එමු දැන් ඊළඟට තමයි මෙන්න මේ. හරි මේ බලන්න මෙන්න මේ ප්‍රශ්න පොඩ්ඩක් බලන්න. නිදසුන හතර කියලා දිනවනේ. නිදසුන හතර කියන්නේ. නිදසුන හතර. හරි නිදසුන හතර කියන්න ඉන්න. නිදසුන හතර කියලා තන කියන ප්‍රශ්න වලින් පොඩ්ඩක් කියවගන්න ප්‍රශ්නේ. හරි උත්තර අහගන්න. මම උත්තරම කියලා අයි සුපිරියරව පැහැදිලි කරලා දෙනවා. හරි උත්තරම පැහැදිලි කරලා දෙනවා. මේ ඊට පස්සේ බලන්න මොකද තත්ත්වය තේරුණාද නැද්ද කියලා. හරි ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D හා E වේ. හරිද? ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D හා E. D හා E වේ. හරිද? කියන්නේ AB පාද මධ්‍ය ලක්ෂ්‍ය D ලෝ AB පාද මධ්‍ය ලක්ෂ්‍ය D කියලා කියන්නේ AB කියන පාදයයි DB කියන පාදයයි පාද දෙක සමානයි. තේරුණා නේද? මේ බලන්න. හරිද? මෙන්න මෙතන මෙහෙම කියන්නේ. හරි. බලන්න. AB පාදය. AB පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය D. හරිනේ? මෙතනත් සිම්පල් A, මෙතනත් සිම්පල් A. හරිද? සිම්පල් A ගන්න තියෙනවා. මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය E ලු. ඒතකොට හරි. මෙයාත් B, මෙයාත් B. සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. තේරුණා? මේ කොටස සමානයි. මේ කොටස සමානයි. හරිද? ඊට පස්සේ කියනවා මෙතන මේ A සමානයි B කියලා දීලා තියෙනවා. මේ හොඳ තොරතුරක්. A සමානයි B ලු. අග ප්‍රශ්නේ තියෙනවානේ. A සමානයි B නම් හරිද? A සමානයි B නම් AB සමානයි AC බව පෙන්වන්න. AB සමානයි AC බව පෙන්වන්න. හරිද? AB එක AC ට සමානයි කියලා පෙන්වන්න. මොන බලන්න මම කියලා දෙනවා මේ ගන්න. හරි දැන් බලන්න මේක රූපසරහට දිනවා. ළමයි මට කියන්න AB කියන පාදේ ගත්තොත් AB කියන පාදේ ගත්තොත් AB කියන පාදේ හැදෙන්නේ තරහ මයික් ඔෆ් කරගන්න මයික් එක කොහොමද? AB කියන පාදේ හැදෙන්නේ ළමයි මෙන්න මේ AD කියන පාදේ සහ BB කියන පාද කොටස එකතු වෙලා. හරිද? AD කියන්නේ සිම්පල් A, DB කියන්නේ සිම්පල් A. සම්පූර්ණ AB පාදය හැදෙන්නේ ඒව දෙකක් එකතු වුණා. ඒක කිරීමයි. ඒ කියන්නේ ළමයි AB සමාන වෙනවා A ට A එකතු වුණාම 2යි A. හරිද? ඔන්න අපිට සමීකරණයක් ආවා. හරිද? සමීකරණයක් ආවා. AB සමානයි 2යි A. තේරුණාද? හරි. දැන් මේ වගේ පො බලන්න. AC කියන පාදය E වලදි සමාන කොටස් දෙකකට බෙදෙනවා. AE සමානයි EC. ඒ කියන්නේ මෙයා සිම්පල් B, මෙයා සිම්පල් B. AC කියන පාදය හැදෙන්නේ. හරිද? අපි ඒක පාට වෙනස් කරගන්න. හරි, මෙතන බලන්න AC කියන පාදය හැදෙන්නේ AC සමානයි B එකතු කිරීම B. හරිද?
සමානයි බීට බී එකතුනාම දෙකයි බීට බී එකතුනාම දෙකයි මෙයාට අපි කියන සමීකරණ දෙක. මෙයා ගාවට අපි ආගමු පළවෙනි සමීකරණය. එන්න මෙයා මං අංක එක කියලා දාලා තියෙන කෙනා මෙයාට ගෙන්න. AB සමාන වෙනවා 2A වලට. හරිද? සමාන 2A වලට. මෙයාට අපි කියන සමීකරණ අංක එක කියලා. හරිද? දැන් ළමයි මෙහෙමනේ A සමානයි B කියලා දීලා තියෙනවානේ. A සමානයි B නම් 2A සමාන වෙනවා 2B වලට. නේද? 2B 2A වල සමාන වෙනවා. ඒ නිසා AC කියන පාදේ AB කියන පාදේ මොකද වෙන්නේ? සමානයි. A සමානයි B වලටනේ. ඒ කියන්නේ මෙතන 2B සමානයි 2A. ඒ කියන්නේ A සමානයි B නිසා 2B සමාන වෙනවා 2A වලට. එම නිසා AC කියන පාද සමාන වෙනවා AB කියන පාදයට. ප්‍රහන්න කියලා කියන්න ප්‍රත්‍යක්ෂ වේ. හරිද? ප්‍රත්‍යක්ෂ වේ. අනුත්තරේ ප්‍රත්‍යක්ෂ වේ. බලන්න ඔයාලගේ ගාන තේරුම් අපි කියලා. රයිට්. චෙක් එකට දාන්න තේරුනවද මොකද තත්ත්වය කියලා? ඉක්මන් කරන්න. හරි. ප්‍රගමනමු. හරි. හොඳයි. පැහැදිලිව හදාගන්න. හරි. රයිට්. දැන් එතන අපි හදපු ගණන් වලට පහලින් හරිද? අපි මේ සාකච්ඡා කරමු මෙන්න මේ ගණන් පහලින්. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. නිදසුන් පහ කියලා දාලා තියෙනවා. මම නිදසුන් පහ කියලා ගණන් හදලා තියෙනවා. හරිද? නිදසුන් පහ කියලා ගණන් මම හදලා තියෙනවා. හරිද? විසුන් පහ කියලා ගණන් හදලා තියෙනවා. ඔයා ඒ ගණන් පොඩ්ඩක් බලාගන්න. හරිද? ගලපුවට බලාගත්ත නැතත් අවශ්‍ය නැහැ ළමයි. මොකද හිතුව මම ඊට කලින් ප්‍රශ්න දැන් මම මේ බෝඩ් එක හදපු ප්‍රශ්න වලට හොඳට පැහැදිලි කරපු නිසා. හරිද? මෙන්න මෙතන තියෙනවා ප්‍රශ්නයක්. හරිද? AD හා AE සරල රේඛා ත්‍රිච්ඡේදනය කරන. ත්‍රිච්ඡේදනය කරනවා කියලා කියන්නේ ළමයි දැන්. හරිද? සමච්ඡේදනය කරනවා කියන්නේ සමානව කොටස් වලට බෙදනවා. ත්‍රිච්ඡේදනය කරනවා කියලා කියන්නේ සමාන කොටස් තුනකට බෙදනවා කියන එක. හරිද? ඒ කියන්නේ මෙතන මේ A insert කියන පාදේ සමාන කොටස් තුනකට බෙදලා තියෙනවා. ත්‍රිච්ඡේදනයක්. හරිද? සමාන කොටස් තුනකට බෙදනවා කියලා කියන්නේ. ඒනවා ත්‍රිච්ඡේදනය කියලා කියන්නේ. හරිද? ඡේදනයේ B A සමානයි B කියලා මේකෙත් දීලා තියෙනවා. AC සමානයි AY කරන්නලු, AD සමානයි A insert කරන්නලු. හරිද? එතකොට මෙතන වඩ හදන්න ප්‍රශ්න 1යි 2යි 3ක් තියෙනවා. සරල රේඛා ආශ්‍රිත ප්‍රමේයන් වලට කලින් තව ගණන් 3ක් තියෙනවා හදන්න. බව පෙන්වීමේ ගැටලු 3ක්. ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් හදන්න තියෙනවා. හරිද? රයිට්. ඔයා ගෙදරදී ඔන්න ඔය ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් ওই ගණන් තුන හදන්න උත්සාහ කරන්න. සමහරක් විතර හදන්න බැරි වෙන්න පුළුවන්. හරිද? හදන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි උත්සාහ කරන්න. බෑ කියලා අතාරින්න එපා. උත්සාහ කරන්න. උත්සාහ කරොත් සමහරක් විතර පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. කමක් නැහැ. හරිද? තාම අපි මේ බලපෙන්නීමේ ගැටලු පටන් ගත්ත විතරයිනේ. ඒ නිසා පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. හරි. හැබැයි උත්සාහ කරන්න. මම හිතන්නේ හැමෝටම හදාගන්න පුළුවන් වෙයි. හරිද? ඊළඟ දවසේ ජ්‍යාමිතී පන්තියේදී මම මේ ගණන් තුනම සාකච්ඡා කරනවා. 1යි 2යි 3යි මේ ප්‍රශ්න තුනම මම සාකච්ඡා කරනවා. හරිද? ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තමයි ඊළඟ දවසේ කොටස මම පටන් ගන්නෙ. හරිද? රයිට්. එතකොට ළමයි වෙලාව 9:40යි. අදරපම ක්ලාස් එක ඉවර කරනවා. ඉවර කරන්න කලින් අද උගන්නපු කොටස් වල මොනා හරි අපහැදිලි තැන් තියෙනවද? හරි. උගන්වපු ගණන් ටික ගෙදරදී ආයෙ තවපාර හොඳට බලාගන්න. හරිද? ඔය ජ්‍යාමිති ක්ලූස් රැදි කරගන්න එපා. ඒ ටික වෙනම ෆයිල් කරලා තියාගන්න. ඔයාලට මම තව සති දෙකකින් විතර ජ්‍යාමිතිට වෙනම බොක්ස් ෆයිල් එකක් දෙන්නම්. දෙන ක්ලූස් ටික ඔයාලට වෙනම කලෙක්ට් කරගන්න. හරි. ඔයාගේ ක්ලූස් කලෙක්ෂන් එකක් කරන්න. ඔයාලට වෙනම මම බොක්ස් ෆයිල් එකක් දෙන්න. හරිද? රයිට්. එහෙනම් මම අද කොටස ක්ලාස් එක මම ඉවර කරනවා. හරි. උගන්වපු කොටස් සියල්ල ඔයාලට පැහැදිලි. හරි. මේ හෝම්වර්ක් ටික කරන්න. ඊළඟ දවස් පන්ති පටන් ගන්න හෝම්වර්ක් ටික සාකච්ඡා කරනවා. ඔයාලා තීරි ක්ලාස් වල සම්බන්ධ වෙන ළමයි තීරි ක්ලාස් එකට එනකොට බ්‍රහස්පතින්දා එන කට්ටිය බ්‍රහස්පතින්දා ටියුට් එක අරගෙන ඉන්න. සෙනසුරාදා ක්ලාස් එක එන කට්ටිය සෙනසුරාදා ක්ලාස් එක එනකොට ටියුට් එක අරගෙන ඉන්න. මම ටියුට් එක බලනවා ඔයාලා වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා. හරිනේ? රයිට්. එන ළමයි
හැමෝටම ආයුබෝවන්. අපි ඊළඟ දවසේ හම්බෙමු. ලබන සතියේ ක්ලාස් එක අපි 8ට නෙමෙයි 7:00 ට පටන් ගන්නවා. 7:00 ඉඳලා 9:00 වෙනකන් ක්ලාස් එක කරනවා. හරි, එහෙනම් හැමෝටම good night.